සුබ දවසක් සියලුම දෙනාට paper class එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. તો paper class එකේ අපි කතා කරමු. ඔයාලට මම දුන්නා paper class එක කතා කරන්න කියලා. විදුද ආයතනය ගිය සැරේ, ඒ කියන්නේ 2020 exam එකේ නිකුත් කරපු paper කට්ටල ගිහපියක් තියෙනවා. මම කිව්වා මේක ඉතින් ඉඳලා පොඩ්ඩක් ඉදිරියට යන ගාලේ ටික කතා කරන්න කියලා. ඒතර මේ විදුද ආයතනය දීපු paper කට්ටලේ දෙවෙනි paper එක තමයි මම ඔයාලට දීලා තියෙන්නේ කරන්න කියලා. ඒතර ඒකේ උත්තර ටික සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එකෙන් යන්නේ. හරිද? එතකොට අපි ගොඩක් දුරට බලමු. දැන් මේක දිගට paper දැන් මේ මම හිතන්නේ මේ 8 වෙනි paper එක වගේ මේ ටික අපි MCQ කතා කරපු නිසා අපි essay පැත්තට පොඩ්ඩක් හැරෙන්න බලමු. හරිද? එතකොට විද්‍යුදය paper එකේ දෙවෙනි paper එක අපි කතා කරන්න ගියෝ. වෙනදා වගේම ප්‍රශ්න අංක ටික ලියලා තියාගමු වැඩි ලේසි. प्रश्न प्रश्न उत्तरे අපි අර කරන ක්‍රමවේද ඔලුවට අරගෙන ඒ ක්‍රමවේද ෆලෝ කරන්න. එතකොට ඔයාලට උත්තරයක් හොයාගන්න ලේසියි. හරි. දැන් පේපර් එක වාට ෆිසිකලි හම්බෙලා නැහැ නේ. පේපර් එක තියෙන්නේ ෆෝන් එකේ. මේ වගේ වෙලාවක ඔයාට ඔයාගේ ගැළපෙන උත්තරය දැන් ඔයා උත්තර ලියන කොලයක් තියෙනවානේ. ඒ කොලේ සයිඩ් එකේ ඉඳ තියාගන්න. අපි නෑ හිතමුකෝ මේ මේක කොලේ කියලා. මේක දෙකට බෙදාගෙන මේ පැත්තේ 1 2 3 කියලා දාලා උත්තර ලියාගන්න. මේ පැත්තේ ප්‍රශ්නෙට කටවැඩක් තියෙනවා නම් ඒ කටවැඩේ කරන්න තියාගන්න. ෆිසිකලි පේපර් එක හම්බෙලා තියෙනවා නම් දැන් ඔයාලට තියෙනවානේ මේකේ තියෙනවානේ මේ A B C D E F G මේවනේ තියෙන්නේ. එතකොට ෆිසිකලි ඔයාලගේ පේපරේ තියෙනවා නම් ඒ කියන්නේ භෞතික ඔයාලගේ පේපරේ තියෙනවා නම් ඔයා කරන්න ඕනේ මේව හොඳට මතක තියාගන්න. ඔයා මේවට හරියට ටික් එකක් දාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. පේපරේ ඇතුළේ ටික් එකක් දැම්ම කියලා මුකුත් කියන්නේ නැහැ. කවුරුත් මුකුත් කියන්නේ හැම ප්‍රශ්නයක් නැහැ. හරි. පාරිභෝගික බාණ්ඩයි කාර්මික බාණ්ඩයි තියෙනවා. ඉහත දෑතරින් කාර්මික බාණ්ඩ තමයි අපිට හොයන්න ඕනේ. හරි. එතකොට පේපරේ තිබ්බනම් ගා පොඩි ඉරිකැලක් ගන්නවා කාර්මික බාන්න කියන එකට. හරි. ඒකළුවේ තියාගන්න. ඒකළුවේ තියාගන්න. හරි. ප්‍රාග්ධන අයිතම කියන්නේ හදන්නවා කාර්මික බාන්නයක් හරි. හරිද? විශේෂිත බාන්න කියන්නේ පාරිභෝගික බාන්නයක්. පහසු බාන්න කියන්නේ පාරිභෝගික බාන්නයක්. සීයෙන් නෙත් නෑ. ද්‍රව්‍ය හරවටස් කියන්නේ කාර්මික බාන්නයක්. සාපු බාන්න කියන්නේ පාරිභෝගික බාන්නයක් එකේ නෑ. නොසෙවි බාන්න කියන්නේ පාරිභෝගික බාන්නයක්. සාපේමා ව්‍යාපාර සේවා. හරිද? එහෙම බැලුවොත් A D G කියන හතරේන උත්තරේ මේකට අපිට ගන්න පුළුවන්. හරි. මේ වගේ පොඩි ටික් එකක් දාගන්න නැත්නම් මේ ඉරකින් පොඩි කපන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් අරණයක්. වැරදි වඩ වැරදි ලකුණක් දාගන්න. දැන් මේ වඩ මේ නැති වඩ පොඩි එකට වැරදි ලකුණක් මෙහෙම දාගෙන ගියත් ඒත් ප්‍රශ්න නැහැ නේද? හරියට ඉතුරු වෙනවානේ. හරි. වඩ කැමති ලේසි දෙයක් කරන්න. හරියට ඉකට හරියක් දාගන්න බලා වැරදි ඉකට වැරද්දක් දාගන්නත් පුළුවන්. හරි. හරියට ඉකට හරියක් දාගත්තම තමයි වැඩියෙන් අර කැපිලා පේන්නේ සෙට් එක දාතර. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ කියනවා නව කොරෝනා කොවිඩ් 19 වසංගතයේ පැතිර ගිය සමයේ මුකාවරණ නිෂ්පාදනය කරන සමාගමක් අලෙවිය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත මුකාවරණ නිෂ්පාදනය කිරීමක් කියන්නේ මොකක්ද? දැන් මෙතන තියෙනවා ප්‍රාථමික නිෂ්කර්ෂක. නිෂ්කර්ෂක කියන්නේ ප්‍රාථමික කියන්නේ දෙකම එකයි. ඔය දන්නවනේ ප්‍රාථමික කියන එකට තවත් නමක් තමයි නිෂ්කර්ෂක කියන්නේ සබාධර්මයෙන් තියෙන සම්පත් උකහා ගැනීමක් කරන. ඒ උකහා ගැනීමනේ අපි කියන්නේ නිෂ්කර්ෂකයි කියලා. සේවාංශය සේවා තෘතිය. හරි. තෘතිය ප්‍රාථමික දෙතික තෘතිය එක. ඒ කියන්නේ නිෂ්පාදන ස්වභාවය අනුව කියද තෘතියකයි. අනිත් පැත්තෙන් කෘෂිකාර්මික කාර්මික සේවා මහා බැංකුවේ වර්ගීකරණය. දලදේශ නිෂ්පාදිත ආදද්දි වර්ගීකරණය. එතනදී සේවය දෙන්න පොඩ්ඩක් එකට යන්නේ. දෙතිකාංශය. දෙතිකාංශයට අපි කියනවා නිර්මාණකයි කියලා තව එකක් අපි නමක් කියනවා. එතකොට මේක හැටියට මෙයා අමුද්‍රව්‍ය පාවිච්චි කළා යම්කිසි අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා යදොම් නිමැවන් බඩපත් කරන ක්‍රියාවලියක්. එහෙම නැත්නම් වටිනාකමක් එකතු කරන දෙයක් කරන්නේ. स्वभाव धर्म किसी में कुख गए वहाँ तीन रेदिकाली करगेना यह रेदिकाली का पाच के लिए मस्किक महान करेंगे रेदिकाली गिना हिमतर कपड़ी का कुटला युवक हिम दिना तिब्ब रेदिकाली के पाच के लिए मस्किक मेम इतना मेक तिब्ब दाच के लिए दिन वटनाक बड़गिरी मे दर इन सा मेक दिधी कांशे मम के
द्वितीय कांचे डायट के लिए मैं राय तुम्हें प्रश्न है व्यापार परिसर बल वेग बल डायट साधक की पत्ति नो हरी ये साधक है पत्ते प्रश्न प्रश्न उत्तर दिए नहीं है पत्ते ये तो दया तुम व्यापार तर्जन इले के लिए साधक ठीक है नहीं वादा व्यापारी व्यापार घटित बलपय कर व्यापारी अतुल साधक अभ्यंतराय व्यापार समीप सुविशेष कट्य आसन परसा व्यापारी पुरुल अटपीट सार परसा मे बाह्य परसरी तिनाम अवस्था तर्जन अतिकरणवा अभ्यंतर परसरी कट्य शक्ति दुर्बलता अतिकरण सरल तीरिक अवस्था तर्जन अतिकरण एक्को आसन्न परसोनी एक्को सार्व परसो मे दिनाको अभी तर्जन कति अवस्थावको तर्जन कति अभी बल कौद अवस्था अभी तर्जन अतिकरा बलवो पारिभोगिकी धनवद पारिभोगिकी धनवद पारिभोगिक आसन्न परसरे उत्तरे धनवाद उत्तरे दिबा पड़ी हरियादा अरे व्यापारी अभ्यंतर परिसर साधक क्या आदेश बांड किए आसन्न परिसर साधक आसन्न परिसर आदेश बांड समाज तुलपादिन विश्वास समाज तुलपादिन आगमिक विश्वास समाज सांस्कृतिक परिसर व्यापारी सार परिसर डी एनवा कलमनाकुगे फलपुरुद कलमनाकर के अभ्यंतर परिसर इतना नवताक्षण ताक्षणिक सार परिसर ताक्षणिक परिसर एफ एन धनात्मक अगेम हर पद्धति केपुगमान व्यापारी संस्कृति व्यापार संस्कृति इधर संविधान तीन संस्कृति एक व्यापारी अभ्यंतर परिसर एन इधर अभी तीन उत्तर के सी डी एफ अभी बलोत्तर तीन वेला अभी तीन उत्तर अंक तुन एसी डी एफ गेलपेन उत्तर तीन अरे एसी डी एफ गेलपेन उत्तर तीन राइट अतरवे प्रश्न समाज की मिटुकिरी मेन व्यापारेकट प्रतिलाभ उवद यम यम अपहसुता लक्ष्य सिद्धवे एवं अपहसुता पड़ी क्या अभी प्रतिलाभ हमे ना कीर्तिनाम वर्धने अलमति पाष वोंदनाम अभी तीन हुद विश्वास अड़वेनो इतकोर राज्य नीति रीति बलपेमेनवा सामज पेलगा लकनवा इतकोट अपे सेवक अभिप्रेरण सेवक अभित्य आयतने अति सेवक अभिहेनो अगे गुणदेवल हमे अब इपड़ी अवल कम तीन बल गणुक तृप्ति मत नीम अपहसुदाय इतना मार बल व्यापारी परमार्थ अरमुन करा लंगावीम अपहसीम नैनी अगो हदपुगा आनी तौको वाले की अभी हुदपेदना कीर्तना हदना अलमति पाष अपना सीवे के अभी लदिवेनवाना गणुन करव अपना हुद हुद प्रति रूप गुणगा अभी अरमुन परमार्थ उत्तर त्रीजे रजे विशाल पदमुदेवन नैनी रजे मे वगे मेमी समाज वक्य मेटर बधुवाईकर पारी अरे मे बधु रिलीज कर कैटगरी तीन इक दिए व्यापारी लाभ पेम बाधातीम तरंगारी मून दीम दुष्कम आने तरंग कर सहचार धर्मकरा अपियाचार धर्मकरण यार इस अपियान रंगिन्नो हई मे लाभ पेमकरा पुड कवल तीन अये ओ आट लाभ होने तीन गाक नेद वाक लाभ रूपये लक्ष पहायना लक्ष पहे नेद समाज वक्यमट पीदंकरा इधर लाभ पड़ कड़ी लाभ उपरीम कर बे अभी समाज विनियम वीदंक रही अरे समाज वक्य मेटरा वीदंक रही इतकोटे अन्नी हतरवन कारण अभी कन्न पुलवा अरे समाज वक्य मल्ती अपहसुता लाभ उपरीम कर बे के साधारण तार्किक उत्तर इधर कन्न पुलवा अरे हतर इतर उत्तर हतर गेल मम के रजे आर्थिक अरमुना मीनको मद रजे आर्थिक अरमुना नोवन दे अहने अरे राज्य आर्थिक अरमुना नोवन दे अहने आर्थिक वर्धने संवर्धने अरमुना राज्य नाय कलमना करने अरमुना
නෑ සාධාරණ ආදායම් ව්‍යාප්තිය අරමුණා කාර්තික ස්ථායීතාවයේ අරමුණා පූර්ණ සේවා නියුක්ති අරමුණා රාජ්‍ය ණය කළමනාකරණය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් කරන නියෝජ්‍ය ආයතන කාර්යයක් ඒ නිසා පස්වෙනි එකට උත්තරේ දෙක කියලා කියන්න පුළුවන් ඒක රජයේ ආර්ථික අරමුණක් නොවන නිසා पारिभोगिक अधिकारी पारिभोगिक ऐतिहासिक පරිභෝජන නිසුදුසු රසකැවිලි වර්ග නිෂ්පාදනය යොදා ගන්න රසකාරක තොගයක් රසකාරක ගන්නෙ එතකොට මෙයාට රසකාරක දානවා කියන්නේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා හරි වන්දියක් ගන්න කියලා කියන්න බෑනේ මොකද වන්දි ප්‍රශ්නයක් නෙවෙයිනේ ආරක්ෂාව සලසා ගැනීමයි අයිතිය පාරිසරික දැනුවත් භාවය නෑනේ පරිසරය ගැන සම්බන්ධ ප්‍රශ්නකුත් නෙවෙයිනේ පාරිභෝගික අධ්‍යාපනය නැති අයිතිය හරි එතකොට අපිට උත්තරයක් ඉදිරිය වෙනවා सौख्य संबंध पारे मित्र पारे हानिया मित्र हानिया सौख्य पारिभोग्य सौख्य हानिया इतकोट अभी पेहदी उत्तर मित्र मे आरक्षा मे आठ आरक्षा सलस रसकार सौख्य हो या पारिभोग्य आरक्ष मेमेदर बलपेम के आरक्षा बलपेम तुम्हें उत्तरे व्यापार संविधान वर्ग लक्षण तीन संविधान वर्ग लक्षण निवेदी गलप गलपन्न ओयाट बलाकन उत्तरे संविधान वर्ग एक लक्षण हरिद हरिंग उत्तरे रिजेक्ट करा मेक तीन लक्षण अरहेट मेट गलपन्न पे गलपन प्रश्न मेक गलपंडने दिपेन साधक दिख दिगम हरी उत्तरी हर की बल उदाहरण पलने हौल व्यापार हौल व्यापार नैतिक बुद्ध तीन अद इतकोट एक उत्तरी मुगद एक उत्तरी हरी सीमित भौगोल समागम अध्यक्ष मंडल अवमे दिखना उप्रेम पिछले सीमा वेरदीन अवमेका अध्यक्ष मंडले पोद समागम कोटस्कर संख्या अवमे कक्कना उप्रेम पिछले सीमा वे कोटस्कर अवमे दिखा राज्य संस्था अमात्यांश कड़ते राज्य ऋजुपालन तीन अमात्यांश कड़ते राज्य ऋजुपालन तीन दिपार्थ मेतर इतना मिथन का हतने पुदुसमागम वाल अवमे उपरी सीमा नदी कष्ट इतना एसा एसा सी अतर उत्तरे अरे पुदुसमागम वाल अवमे उपरी सीमा नैकल कुलवा हतड़ उत्तरे एक समुपकार समिति लियापदिंचे संबंधे वरदी प्रकाश मुखदे समुपकार संवर्धन डिपार्टमेंटे समुपकार संवर्धन कुमसारी सर मगे कदाल पलत्सभा समुपकार संवर्धन कुमसारी सरते सिधुकराई वसवर्द दहाटट वरी ओण पुगले दस दिन दस दिन विशी अदाल लेवली दिपात कलंगे आयन पत्र अतिव्यवस्था पीटपद सांगमिक व्यवस्थावलिय समुपकार संबंध कुमसारी सत्य अतिपत् प्रमाण सांगमिक व्यवस्था लिया समुपकार समुपकार समिति पणते हरी इलम पत्र असंधु सामाजिक सामाजिक बाटा तेकी मुदल कारक सभा भारकारी पाति बाटा कारक सभा लियाबंधी क्रीम सदा अतिपत्ली मे उत्तरे कटी हिति हाई इतना मे की बल
සාංගමික ව්‍යවස්ථාලිය දෙන්න කියන කේස් එක පොඩ්ඩක් අවුල් නේද? එතකොට ඒක ඉදිරියට පොඩ්ඩක් අවුල් කරලා තියෙන්නේ. අටේ ප්‍රශ්නෙට උත්තරේ අපි ගමු 3 කියලා. 9. කසුන් සීමිත පොදු සමාගමක වරණීය කොටස් හිමියෙක්. සීමිත පොදු සමාගමක වරණීය. ඒ කියන්නේ නිශ්චිත ලාභංශයක් අයිතියක් තියෙන එක. හරි. සඳරු එම සමාගමේම සාමාන්‍ය කොටස්. ඒ කියන්නේ නිශ්චිත ලාභංශ ප්‍රතිශතයක් නැහැ. ව සමාගම විසුරහරද්දී අන්තිමට තමයි හම්බෙන්නේ ලාභ තිබ්බොත් ගෙවනවා නැත්තම් නැහැ. සඳරුටද සඳරු හට හිමි නොවුනද කසුන්නට හිමවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් හිමියට හම්බෙන්නේ නැල්ලෝ. හැබැයි වරණීය කොටස් හිමියට හම්බෙනවලු. හොඳට බලන්න. සඳරු කියන්නේ සාමාන්‍ය කොටස් එක්කනේ යාට හම්බෙන්නේ නැති කසුන්න හම්බෙන දෙයක්. හරි. සමාගමේ ඡන්ද බලය නෑනේ. සමාගමේ ඡන්ද බලය සාමාන්‍ය කොටස් හිමියන් හම්බෙන්නේ. ඒ නිසා ඒ උත්තරේ වැරදි. ලාභ ඒ දැන් ඒ වගේ වෙලාවක පොඩි තැනකින් පොඩි කෙනෙක් උත්තරේ ඉස්සරහන් වාට පේන තැනකින් පොඩි කතරියක් දාගන්න. ලාභ වැඩි වර්ෂවලදී වැඩි ලාභාංශයක් හිමිවීම නෑනේ. කසුන්න හම්බෙන්නේ නෑනේ. වර්ණීය කොටස් වලට වැඩි ලාභාංශයක් හම්බෙන්නේ නෑනේ. වැඩි ලාභාංශයක් වැඩි ලාභ වැඩි අවුරුද්දක වැඩි ලාභාංශයක් හම්බෙන්නේ සාමාන්‍ය කොටස් හිමියොන්ට. එහෙනස එකක් ගන්න බෑ. නිශ්චිත ලාභාංශය. අන්න ඒක නම් ගන්න පුළුවන් ඈ. මොකද ඒක තමයි විශේෂත්වය වර්ණීය කොටස් වල. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරීපත් වීම වර්ණීය කොටස් එක්කනට හම්බෙන්නේ නෑනේ. සාමාන්‍ය කොටස් එක්කනට හම්බෙන්නේ. සමාගමේ හිමිකාරීත්වය සාමාන්‍ය කොටස් එක්කනට හම්බෙන්නේ. ඒතර එහෙම බලද්දී උත්තරේ 9ට 3 නිශ්චිත ලාභාංශයක් හම්බෙන එක තමයි වෙනස කර තියෙන්නේ. හරි. රයිට්. 9ට උත්තරේ 3. දහය විසයගත් එක ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. ඒතර බලන්න දැන් පළවෙනි ප්‍රශ්න ටිකාවේ පළවෙනි ප්‍රශ්න බැලුවොත් ව්‍යාපාර පදනමෙන්, දෙවෙනි ප්‍රශ්න බැලුවොත් පදනමෙන්, තුන්වෙනි ප්‍රශ්න බැලුවොත් දැන් තියෙන සිලබස් එකට අනුව පදනමෙන්, පදන මහා පරිසරය කියන එකෙන්, හතර සමාජ වගකීම් කියන එකෙන්, ආචාර ධර්ම සමාජ වගකීම් දෙවෙනි පාඩමෙන්, පස්වෙනි එක රජ්‍ය හා ව්‍යාපාර වලින්. ඒකට සමාජ වගකීම් වල එකයි ඇවිල්ලා තියෙන්නේ. හයවෙනි එක රාජ්‍ය හා ව්‍යාපාර තුන්වෙනි පාඩමෙන්, හත්වෙනි එක ව්‍යාපාර සංවිධාන හතරවෙනි පාඩමෙන්, අටවෙනි එකත් ව්‍යාපාර සංවිධාන වලින් දෙකයි. එතකොට 9ත් ව්‍යාපාර සංවිධාන වලින් 3යි. 10 ව්‍යවසායගතයේ පස්වෙනි පාඩමෙන්. රයිට්. පාසන්න ප්‍රකාශ අතරින් ව්‍යවසායගතයේ සම්බන්ධ එකඟ විය නොහැකි ප්‍රකාශය පහක් දීලා තියෙන පහෙන් එකඟ වෙන්න බැරි මොකද්ද? ඒ කියන්නේ වැරදි එකක් නේ අහන්නේ මෙතන. ආ වැරදි එක මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. සියලු ව්‍යවසාය ව්‍යාපාර නොවද සියලු ව්‍යාපාර ව්‍යවසාය ඈ හැම ව්‍යවසායකත්වයක්ම අවසාන වෙන්නේ නව ව්‍යාපාරයකින්. හැබැයි ව්‍යාපාරික හැම එකේනම් ව්‍යවසායක වෙනවද නැහැ. කෙලින්ම මේ උත්තරේට එකඟ වෙන්න බෑ. අපි අනිත් ටිකත් කියලා බලමුකෝ. පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් අවදානමක් දරා නවෝත්පාදනයේ බිහි කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායගතයි. හරිනේ. ව්‍යවසායගත නිසා නව්‍යතා බිහිවීමෙන් ජාතික නිෂ්පාදිතය ඉහළ යනු ඇත. ඕනේ. ඉතාලි නිෂ්පාදනය කියන්නේ අලුත් නිෂ්පාදනය හදද්දී රටේ දළදේශ නිෂ්පාදනය වැඩි වෙනවා. හරි. ව්‍යවසායගතය හා රටක සංවර්ධනය අතර සම්බන්ධතාවයක් පවතී. ඔව් ව්‍යවසායගතය නිසා රැකියාව සාම්‍යනා නව නිෂ්පාදනය නිසා දළදේශ නිෂ්පාදිතය වැඩි වෙනවා. එතකොට අලුත් නිෂ්පාදන නිසා මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ දළදේශ නිෂ්පාදිතය වැඩි වෙනවා. එතකොට රටේ දළදේශ නිෂ්පාදිතය වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. මිනිසුන්ගේ පැත්තෙන් මිනිස්සුන්ට නව නිෂ්පාදනය වෙනවා කියන්නේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ජීවන තත්ත්වය ඉහළ යෑම ප්ලස් ආර්ථික වර්ධනය anu ආර්ථික සංවර්ධනයයි. මතක ඇති. පැහැදිලි කියලා තියෙන. එතකොට ඒකත් පිළිගන්න පුළුවන්. ව්‍යවසායගත නිසා ව්‍යාපාර ආයතනයකට කර්මාන්තය තුළ විශිෂ්ටයන් බවට පත් විය හැක. ඔව්. අලුත් දේවල් දෙද්දී අනිත් පිරිසුන්ට වඩා වෙනත් දේවල් දෙද්දී මිනිස්සු මෙයාව පිළිගන්නවා. එදෙන් යන්න පුළුවන්. එතකොට අපිට ගන්න බැරි උත්තරේ 10ට උත්තරේ එක කියන එක තමයි ගන්න බැරි. ඒ කියන්නේ ඒක තමයි වැරදි. හරි. එතකොට 11. 11 ලා තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. ඒ කියන්නේ 6 වෙනි පාඩමේ. හරි. ආලා තියෙන බලමු මොකද්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා සේවක සංඛ්‍යාව භාවිතා කරන විදුල බල ධාරිතාවයන් නිර්ණායක භාවිතා කරන ආයතන යෝගලේ නිවැරදිව. නිවැරදිව කියන්නේ පිළිවෙලට තියෙන්න ඕන. විදුලි බල ධාරිතාවයේ කියන කවද? ශ්‍රී ලංකා මහා බැංකුව. හරි. සේවක සංඛ්‍යාව කියන කවද? ජනහා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුව. කාර්මික දාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවල. කාර්මික දාක්ෂණ ආයතනයෙන්ද උත්තරේ වැරදි. ජනහා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුව. හරි. කාර්මික දාක්ෂණ ආයතනයෙන්ද උත්තරේ වැරදි.
ශ්‍රීලංකා මහ බැංකුවේ ඉස්සරහට දාලා තියෙන හින්දා වැරදි කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව කියන හින්දා ඒකත් වැරදි ජනසංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවයි ශ්‍රී ලංකා මහ බැංකුවයි ඒ උත්තරේ හරි කාර්මික සම්වර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුව එතකොට උත්තරේ අංක 11ට උත්තරේ අංක 4 11ට උත්තරේ අංක 4 right සිල්මාලේ ලැබුණු චෙක්පත් කිහිපයක් සිදු කර තිබු රේකන කිහිපයක් තියනවලු හරේ මාජා බැංකුව නොගේ කොට විශේෂ රේකනයක් ආදායකය ගිනුමට පමණයි කියන්නේ ඕනම බැංකුවක ඕනම ශාඛාවක යදාලා ආදායකය ගිනුමකට ජංගම ගිනුමකට දාන්න පුළුවන් සාමාන්‍ය රේකනයක් රුපියල් ලක්ෂ 10ක් දක්වා පමණයි කියන්නේ සාමාන්‍ය රේකනයක් මොකද සීම කියන්නේ ගන්න පුළුවන් චෙක් එකෙන් රුපියල් ලක්ෂ 10යි ගණදෙන කල නොයක සෙලාන් බැංකුව මේක විශේෂ රේකනයක් ගණදෙන කලන්න බෑ කියන්නේ පැවරුම් ලාභයට වඩා වැඩි අයිතියක් හම්බ වෙන්නේ නැහැ කියන අදහස ඒකත් සෙලාන් බැංකුවට විතරයි මේක දාන්න පුළුවන් ආදායකය ගිනුමට පමණයි ලංකා බැංකුව ආදායකයාගේ ලංකා බැංකුවේ ඕනම ශාඛාවක ඕනම ජංගම ගිනුමකට ඒ කියන්නේ ආදායකයාගේ ගිනුමක් ඕනම ලංකා බැංකු ශාඛාවක තියෙන ආදායකයාගේ නමින් තියෙන ගිනුමකට දාන්න පුළුවන් හරි මේ අතුරින් සිරිමල්හට තවදුරටත් චෙක්පත පැවරීම සීමා කරමින් යොදා ඇති රේකන වර්ණය කුමක්ද ඒ කියන්නේ තවදුරටත් මෙයාට පවරන්න බෑ ඒක සීමා කරලා තියෙන්නේ මහජන බැංකුව නුගේගොඩ මහජන බැංකුව නුගේගොඩ කිව්වම මහජන බැංකුවේ ඕනම ආදායකයෙක් කියන්නේ මහජන බැංකුවේ කියන්නේ නුගේගොඩ මහජන බැංකුවේ තියෙන ඕනම ආදායකයෙක්ගේ ගිනුමට දාන්න පුළුවන් ඒ උත්තරේ රිජෙක්ට් ආදායකයාගේ ගිනුමට පමණයි ආදායකයාගේ ගිනුමට පමණයි කියවම ඕනම බැංකුවක ආදායකයාගේ නමින් තියෙන ගිනුමට ඒක සීමා කිරීමක් තියෙනවා එතකොට මට ඔයාලට පවරන්න බෑ හරි රුපියල් ලක්ෂයක් දක්වා ලක්ෂ 10ක් දක්වා පමණයි ඒක තෝරන බැංකුවක දාන්න පුළුවන් බැංකුවක් ගැන කියලා නෑ විශේෂ දෙයක් නෑ නෙවෙයිනේ ගණදුර කළ නොහැක සෙලාන් බැංකුව පැවරුම් ලාභයට වඩා වැඩි අයිතියක් හම්බ වෙන්නේ නෑ හැබැයි සෙලාන් බැංකුවේ ඕනම account එක දාන්න පුළුවන් හරි ආදායකයේ ගිනමර පමණයි ලංකා බැංකුව ලංකා බැංකුවේ ආදායකයාගේ නමින් තියෙන ඕනම ශාඛාවක ආදායකයාගේ නමින් තියෙන ගිනුමකට දාන්න පුළුවන් එතන එහෙම බලවම B සහ E තමයි මේකට ගැලපෙන්නේ එහෙම උත්තරයක් අපිට තියෙනවා 12ට උත්තරේ 2 right පාද වගුවේ මූල ආයතන වර්ග දෙකක් ඒවට අදාළ නිදසුන් තියෙනවා හරි ඊද මූල ආයතන වර්ග දෙකට අදාළ නිදසුන් නිවැරදිව ගලවලා තියෙන්නේ බලපත්‍රලාභී විශේෂිත ගලපන්න ඕනේ බලපත්‍රලාභී වාණිජ ගලපන්න ඕනේ B එක තමයි වාණිජ National Development Bank කියවම මේක NDB එක NDB කියන්නේ බලපත්‍රලාභී වාණිජ එකක් ඒක B එකට එන්නේ සනස ඩෙවලොප්මන්ට් කියවම ඒක විශේෂිත එකක් ශ්‍රී ලංකා සේවිස් බැංක් කියවම DB මේ විශේෂිත එකක් DFCC කියවම බලපත්‍රලාභී වාණිජ එකක් එතකොට A ට 2යි 3යි එන්න ඕනේ B ට 1යි 4යි එන්න ඕනේ එහෙම උත්තරයක් අපිට දෙනවා 13 වෙනි උත්තරේ අංක 2 උත්තරේ. හරි. දැන් වා මේක වගෝ තියෙන්නේ මෙහෙම නෙවෙයිනේ වගෝ තියෙන්නේ ඒ සා බී කියලානේ. එතකොට මෙතනින් මෙහා පැත්ත ලියද්දී වා sorry A ට 2යි 3යි කියලා මෙහෙම ලියා ගන්නවා B ට 1යි 4යි කියලා ලියා ගන්නවා. ඒ වගේ A අකුරයි B අකුරයි ඉස්සරහනේ. එතකොට ආඩ උත්තරේ ගැලපෙනවා. පැහැදිලි උත්තරේ පේන්න තියෙනවා. නැත්තම් ඔය යා කරලා අරවා මේවා කරන්න ගියා ඊට පස්සේ යා කරේ කෝකද ගැලපිලා දෙන්නේ කියලා තව වෙනවා කනවන්නේ ඒ නිසා යා කර කර ඉන්න හැම එපා සමරනායක මිරේනි 22ක් වටිනා තම ගොඩනැගිලි සංකීර්ණය x හා y යන රක්ෂණ සමාගම් දෙකක පිළිවෙලින් මිලියන 10කට 12කට රක්ෂණය කර ඇතැයි සිතන්න හරිද මෙයා මේ දිත්ත රක්ෂණයක් කරන් තියෙන්නේ ඒ කියන්නේ එකම දේපලක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කරලා තියෙනවා මෙතන වන්දි ගෙවන්න අදාළ වෙනා දායකත්ව මූල ධර්මයේ මොකද රක්ෂණය කියන්නේ ලාභ ලබන්න තියෙන තැනක් නෙවෙයි දායකත්වය කියන්නේ රක්ෂණය කරලා තියෙන සියලුම සමාගම් වල දායකත්වයෙන් එකතුෙන් අදාළ සම්පූර්ණ වන්දි මුදල ලැබෙන සලස්සනවා නමුත් දායකත්වය යන මූලධර්මයේ ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ ජීවිතයක හානිය පූර්ණණය කරලා ඉවර කරන්න බැරි නිසා දායකත්වය කියන එක අදාළ වෙන්නේ නැහැ
හරි අපි එකත් ඔලුවේ තියාගෙන බලමු අනිත් එක තව දෙයක් තියෙනවා මෙයාගේ මෙයා ගොඩනැගිලි ලක්ෂ 22යි හරිද මෙයා x එකේයි y එකේ ලක්ෂණය කරලා තියෙනවා මේ දෙන්න 10කටයි මේ දෙන්න 12කටයි මේ දෙන්නම එකතු කරා 22 එන්නේ මේකට අපි කියන්නේ ඕන රක්ෂණයයි එක සමාගමක දෙබලේ වටිනාකමට සමාන වෙන්න සමාන කරලා නැහැ එතකොට මේකේ වන්දි කියන්නේ රක්ෂිත වටිනාකම බෙදීම වෙළඳපළ වටිනාකම වැඩි කිරීම සිදු වූ අලාභය රක්ෂිත වටිනාකම බෙදීම වෙළඳපළ වටිනාකම වැඩි කිරීම සිදු වූ අලාභය එතකොට මෙයාට කවදාවත් ලක්ෂ 22ේ බිල්ින් එක කොච්චර මේ වුණත් ලක්ෂ 22ක්ම හම්බෙන්නේ නැහැ සමන්නායක සිදු කරත්තේ ditta rakshaneyeki ඔව් ditta rakshaneyක් තමයි සමන්නායක සිදු කරත්තේ හරි මේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශන නැහනේ සමන්නායක සිදු කරත්තේ ප්‍රතිරක්ෂණය ප්‍රතිරක්ෂණය කියන්නේ රක්ෂණය කරපු දේබල තවත් සමාගම රක්ෂණය කරනවා එහෙම කරන්නේ සාමාන්‍යයෙන් ඊය අදාළ රක්ෂණ සමාගමට ඒක තනියම දරා ගන්න බැරි නම් එහෙම නැත්නම් ඒ රක්ෂණ සමාගමේ මූල්‍ය හැකියාවත් එක්ක බලද්දී ඒ දේපල ඉතා විශාලයි නා හරි එතකොට ඒක රක්ෂණ රක්ෂකයාගේ අනුදැම මේ රක්ෂිතයාගේ අනුදැම ඇතිව තවත් සමාගම රක්ෂණය කරන එක තමයි ප්‍රතිරක්ෂණය සමන්නායක සිදු කර ඇත්තේ ඌන රක්ෂණය සමන්නායක රක්ෂණ සමාගම් දෙකක රක්ෂණය කර තිබුණද ඒ ditth රක්ෂණයක් ලෙස හැඳින්වීමට සුදුසුකම් නැත හැකියා නැත සමන්නායක සිදු කර ඇත්තේ හානිපූර්ණයේ මෙන්ම දායකත්වයන් රක්ෂණ මූල ධර්මයට පටහැනි දෙයක් නැහැනේ එහෙම දෙයක් කළා නැහැනේ මෙයා හරිද එතකොට කොහොමද මෙයා ඌන රක්ෂණයක් නම් කරලා දෙනවා එතකොට ආ මෙහෙම දෙයක් තියෙනවා මේ මේක ditth rakshanayak කියලා කෙලින්ම කියන්නත් බෑ එදනවා මොකද මෙයා හදලා තියෙන්නේ දැන් මෙයාගේ දැනුම හැටියට මට තේරෙන හැටියට ලක්ෂ 22 මෙයාට ඕනේ තැන් දෙක රක්ෂණය කරා කියලා කියන්නේ එතකොට කොහෙන් හරි කියන්නේ මගේ බිල්ලින් එකට තැන් දෙක රක්ෂණයක් තියෙනවා කියලා වගේ අදහසක් මෙයාට ඕනේ එතකොට කොහෙන් කියත් මෙයා මිලියන 22 හදලා තියෙනවා ගම්පැනි දෙක එතකොට සම්පූර්ණ මිලියන 22ගේ ප්‍රොඩක්ට් එකක් සම්පූර්ණයෙන් රක්ෂණය කළා නෑනේ හරි කියන්නේ කොහෙවත් මිලියන 22 කියලා එකක් රක්ෂණය කළා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් බිල්ඩින් එක තැන් දෙක සම්පූර්ණයෙන් රක්ෂණය කළා නැහැ කොහොම කරත්. හරියට බැලුවොත්. එතකොට එහෙම බැලුවොත් ditth රක්ෂණයක් ප්‍රති රක්ෂණයක් ඌන රක්ෂණයක් සොනේද ධ්‍යාන කොට මංගේන උත්තරේ 4 කියලා. අනිත් ඒවා ටිකක් පොඩ්ඩක් අවුල් යනවා උත්තරේ 4 ගන්න පුළුවන් නිකන්. ditth rakshanayak උනාට ඒක ditth rakshanayak නෙවෙයි කියලා වගේ අදහසක්. වෙන තරකයක් තියෙනවා නම් වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. කිසියම් පුද්ගලයෙක් විසින් පණිවිඩයක් සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් ලෙස. අනේ ඉරිසල් බලමු මේ කට්ටියගේ සජෙෂන් එක මොකද්ද කියලා. මේ සජෙෂන් තියෙනවා. සජෙෂන් 14 14ට සජෙෂන් එකක් තියෙන 4 වෙන උත්තරයක් තියෙනවා නම් එන්ජොයින් කරන්න. වීඩියෝ එක බලලා ඉවරලා. කිසියම් පුද්ගලයෙක් විසින් පණිවිඩයක් සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් ලෙස පිළිගන්න බැරි මොකක්ද? පිළිගන්න බැරි එක නොහැකි එක අහන්නේ. පණිවිඩයේ ස්වභාවය පණිවිඩයක් හදාද්දී පණිවිඩයේ ස්වභාවය පූර්ණත්වය ආකේතනයේ ආචාරශීලී බව සංක්ෂිප්ත බව. ආකේතනය කියන්නේ පණිවිඩය හදාද්දී දන්න ඕනේද? يعني පණි වීඩියෝ කොහොමද මාධ්‍යයකට ඇතුළත් කරන්න පුළුවන්නේ නේ පූර්ණත්වය ගැන හිතන්න ඕනේ පණි වීඩියේ ස්වභාවය ගැන හිතන්න ඕනේ සංක්ෂිප්ත වෙන්න ඕනේ ආචාරශීලී වෙන්න ඕනේ හැබැයි ආගය දෙනේ ගැන මේ වෙලාවේ හිතන්න අවශ්‍ය නැහැ ආගය දෙනේ කියන්නේ sannivedana ක්‍රියාවලියේ තියෙන දෙයක් ඒ නිසා 15 උත්තරේ 3 16 ප්‍රවාහන ක්‍රම වාසි තියෙනවා මේකෙත් ගලපන්න තියෙන දැන් ඔයාගේ වගුව 1 2 3 4 කියලා තියෙනවානේ මේකට ගලපන්න තියෙන
මගින්න බාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් මේකේ තියෙන හැටියට දුම්රිය ප්‍රවාහනයට අපි දාමු කලබිනම් බාන්න වඩාත් සුරක්ෂිත සුරක්ෂිත වේගය අතින් ඉහළ එක ගන්නකො වේගය අතින් ඉහළ එක ගත්තම ගුවන් ප්‍රවාහනය ඕනෑම පිටකද භාවිත කරන්න පුළුවන් කෙනෙක් ගත්තම මහා මාර්ග ප්‍රවාහනය එතකොට DACB සුරක්ෂිතතාවය අතින් ගත්තම නල ප්‍රවාහනය සුරක්ෂිතයි එක්තරම නලයක් ඇතුළේ යනන්නේ ඒ නලය ඇතුළේ යන්න පුළුවන් එක සැරේකට එකයි කියමුකෝ නල දෙකක් යනවා නම් දෙන්නේ කෙනේ දෙපැත්තට යන්න ඕන නම් නල දෙකක් ඕන වෙනවා එතකොට එහෙම බලද්දි එක සැරේකට එකයි යන්නේ ඒ නිසා නල ප්‍රවාහනය ගන්න පුළුවන් වඩාත් සුරක්ෂිතයි කියලා. එතකොට එහෙම බලද්දි අපිට ගැළපෙලා තියෙන්න ඕනේ DACB කියලා. එහෙම උත්තරයක් තියෙනවා 16ට අංක 2. රයිට්. එතකොට ඒක 10 වෙනි පාඩම ප්‍රවාහනය හා සැබියන් සේවා. 17 වෙනි ප්‍රශ්නය. සිල්ලර වෙළඳාමට අදාළ නොවන ලක්ෂණයක්. සිල්ලර වෙළඳාමට අදාළ නැල්ලු. සිල්ලර වෙළඳාමට අදාළ නැහැ. හරි. විවිධ වර්ගයේ නිෂ්පාදිත රසක් කලවී සඳහා ඉදිරිපත් කළා තියෙනවා. හරි. පාරිභෝගික සමීප සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා. හරි. අවසන් පාරිභෝගික සඳහා නිෂ්පාදන අලෙවි කරනවා. හරි. නිෂ්පාදිත ප්‍රවාහනය කළ දෙන හැම කරන්නේ තොග බෙල්ල දාම කරන්නේ. පාරිභෝගිකට අවශ්‍ය නිෂ්පාදිත ආශ්‍රය ප්‍රාණයක අවශ්‍ය ස්ථානයේ ලබා ගැනීම දෙසලසා තියෙනවා. ඉතින් එහෙම බලවම 17ට උත්තරේ 4. 18. අපනයන සටහන් කරයක්. අපනයන කරන බාහන ගැන විස්තර අතුලත් කරලා හදන අපනයන කර විසින් රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ල. හරි. නැත්නම් රේගුවට හරිය නැව සමාගමට රේගුවට තමයි ගොඩක් දුරට ඉදිරිපත් කරන්නේ. අපනයන කර විසින් නැව සමාගමට නැහැ අපනයන කර රටේ අපනයන රටේ රේගුව විසින් ආනයන රටේ රේගුවට නැහැ නැව සමාගම විසින් අපනයන කර වෙත නැහැ. අපනයන රටේ රේගුව විසින් නැව සමාගමට නැහැ. අපනයන කර විසින් අපනයන රටේ රේගුව වෙත. මේ උත්තරේ 18ට උත්තරේ ගන්න පුළුවන් අංක 5 කියලා. හරි ප්‍රශ්න 18ට අංක 5 කියලා ගන්න පුළුවන් උත්තරේ. व्यापार අරමුණු පරමාර්ථ මෙහෙවර දැක්ම කියලා තිබ්බනම් ඒ උත්තරේ හරිය නිසා 19 ට පළවෙනි උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. රයිට්. පහත වගුවේ සංවිධානය කරන ක්‍රියාවලිය ක්‍රියාවලියේ පියවර හා ඒවට අදාළ විස්තර කීපයක් දැක්වෙනවා. වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම වැඩ බෙදීම සමායෝජන දෙපාර්තමේන්තු කරන සංවිධානය කරන්න අදාළයි. හරි. විස්තර කරලා තියෙන්න ඕනේ. හරි. පියවර ටික හරියට විස්තර කරලා තියෙන්න ඕනේ. ඒතර 1 2 3 4 මේ ටික හරියට බලුවොත් සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා වෙන්නෙන්න වැඩ ඒකකවල කාර්යන ආරම්භු සමෝදානික කිරීම සමායෝජන නිර්වචනය උත්තරේ ඒ කියන කෙනේ 3ට එක එක් සේවකයාට පහසුවෙන් ඉටු කළ හැකි වෙන ආකාරයට සමස්ත කාර්යයන් කුඩා හා සරල කොටස් වලට වෙන් කිරීම වැඩ බෙදීම ඒ කියන්නේ තනියම එකට කරන්න බැරි නිසා මේ වැඩ ටික එක එකට බෙදලා දෙනවා ආයතන කාර්යාලවල දැකිය හැකි පොදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරීම දෙපාර්තමේන්තු කරන්නේ නිර්වචනය රැකියාවට අදාළ වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ කුමක් කෙසේ කෙදිනක කළ යුතුද කියන්නේ කරන්න ඕනේ පිළිවෙල හදනවා ඒක වැඩ කිරීමේ ප්‍රමිතිය ඇති කරනවා එතකොට DBAC एक ऐने उत्तरांक का पाहा विस्तृत उत्तरांक का पाहा इसी का
නායකත්ව ශෛලීන් වියසයගත දෙයක් පොඩ්ඩක් කතා කරන ඒ වුණාට හරියටම කතා කරන්නේ කලමනාකරණය කියන පාඩමේ මෙහෙවීම කියන කොටසේ නායකත්වයේ කියන නායකත්වයේ අභිප්‍රේරණ සංනිධන කියන කැලේ තුනෙන් නායකත්වයේ කියන කැලේ නායකත්ව ශෛලීන්ට ආවෙනික ලක්ෂණ කිහිපයක් තියෙන හේතු දෙය අතරින් ඒකාධිපති නායකත්ව ශෛලී ඒකාධිපති කිව්වේ නායකත්ව ශෛලීන් තියෙනවානේ අපිට බෙදන්න පුළුවන් ඕනනම් ඒකාධිපති බලතල මධ්‍යගතව පවත්වා ගන්නවා ඒක හරි අනුගාමිකයන් පිළිබඳ විශ්වාස කරනවා මෙයා අනුගාමිකයන් ගැන විශ්වාස කරන්නේ නැහැ නේ ඇයි අනුගාමිකයන් ගැන විශ්වාස කරන අනුගාමිකයන් මෙයාගේ තීරණ ගැනීම ක්‍රියාවලියට එන්නේ නැපේ එන්නේ නැහැ ඊට පස්සේ සියලු පාර්ශ්වයන් අතර සාමූහික බැඳීමක් තියෙනවා නැහැ නේද මේක අතනීම තීරණ ගද්දී අප්පු අරක ඌ අපිට කතා කරන්න යන්නේ නැහැ නේ බහුගේ ලොකු ලයින් මේ කියලා එහෙම නේ කියන්නේ ඒතර සාම එහෙමයක් ඇති වෙන්නේ නැහැ නේ බලතල විමධ්‍යගත කරනවලු නැහැ නේ සේවකයන්ට බලපෑම් කිරීමේ බලපෑ කිරීමෙන් බලපෑම් කරනවා. ඔව් ඔව්. උට වෙන්න ඕනේ දේ වෙන්න සේවකයා මරුණත් කමන්නේ වෙන්න ඕනේ දේ වෙන්න ඕනේ. පොරගේ තීරණේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සහ ඊ උත්තරේ හරි. එතකොට 21 කට උත්තරේ 1. ප්‍රවාහ නිෂ්පාදන ක්‍රම. නිෂ්පාදන ක්‍රම වල කාර්ය කාරණ ප්‍රවාහ. කාර්ය නිෂ්පාදනය කියන්නේ ගණනකරුවෙක්ගේ ඇනෝමක් මත නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ගණනකරුවා ඉල්ලන විදියට ගණනකරුවාගේ විශේෂඥ يعني විශේෂතාවයන් එයාගේ ස්පෙસિෆිකේෂන් වලට කැමති විදියට හදනවා උදාහරණයක් විදියට වෙඩින් එක වෙඩින් සාරි එකක් සාරි හදන්නේ වෙඩින් එකේ අදාළ ඒ අදාළ මනමාලේ මනමාලේට ගැලපෙන විදියට හරි වෙඩින් කේක් එකක් හදන්නේ අදාළ කපල් එකට ඉල්ලන විදියට හරි බර්ත්ඩේ කේක් එකක් බර්ත්ඩේ කේක් එකක් හදන්නේ බර්ත්ඩේ කේක් එකේ ඉල්ලන කෙනාගේ කැමති විදියට කාණ නිෂ්පාදනය ගණනකරුවන් සමූහයකගේ කැමැත්තක් එක සැරේ හදලා ඊට පස්සේ තවත් ගණනකරුවන් සමූහයකගේ කැමැත්තක් හදනවා උදාහරණයක් ඇතර ඉස්කෝලේ බිග් මැච් එකේ ටී-ෂර්ට් එකක් මාද්දී ඒ අදාළ ඉස්කෝලේ ටී-ෂර්ට් 100ක් නම් 100ම අහලා ඊට පස්සේ තවත් ඉස්කෝලේක ටී-ෂර්ට් එකක් මහනවා ඉස්කෝලේක ටයි එකක් මහද්දී ඒ අදාළ ඉස්කෝලේට අදාළ ටයි 1000ද 2000ද ඉල්ලා ඒ අදාළ ටයි ටික මහලා ඊට පස්සේ වෙන ඉස්කෝලේක තව ටයි ටිකක් මහනවා එතකොට එක කාණ්ඩයක් හදනේ කාණ්ඩේ ගණනකරුවන් කිහිපයකගේ කැමැත්තක් තියෙනවා හරි එතකොට ප්‍රවාහ නිෂ්පාදනය එහෙම ගණන කරවන්න අනුව වෙනස් කරන්නේ නැහැ. එකම ප්‍රමිතියක් ඇටතේ එකම භාණ්ඩයක් අඛණ්ඩව නිෂ්පාදනය කරනවා. ඒක ප්‍රවාහ නිෂ්පාදනය කියනවා. උදාහරණයක් විදිහට කොකාකෝලා. කොකාකෝලේක ඔයා අකමැති වෙන්න පුළුවන්, මම කැමති වෙන්න පුළුවන්, කොහොම කරා? ඔයා කැමති නම් බොන්න පුළුවන්, අකමැති නම් නොබී ඉන්න පුළුවන්. මටත් මම කැමති නම් බොන්න පුළුවන්, අකමැති නම් නොබී ඉන්න පුළුවන්. කොකාකෝලා හදන්නේ කොකාකෝලා විදිහට. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ප්‍රවාහ නිෂ්පාදනය. හරි, මහා පරිමාණ කියලාත් කියනවා. පෙරපන්සල් ළමුන්ගේ නිලැඳුම්. නිලැඳුම එක එක්කෙනාගේ ළමයාගේ ළමයාට වෙනස් වෙනානි සයිස් එකේ වෙනස් වෙන අතරේ එක කාර්යයක්. පාන් පාන් කියන එක අපි තියමු කොට මනමාලියන්ගේ මංගල ඇඳුම් කාර්යයයි මොරරත මොඩර් රත කාණ්ඩ දාන්න පුළුවන් මොකද එකම වාහනේ දිගටම අදාහ දෙන්නේ නැහැ නේ කියන්නේ ඒකෙත් වාහන 1000ක් ඇදුවත් ඊළඟ වෙනම බ්‍රෑන්ඩ් එක වෙනස් කියන්නේ මේ අදාළ මේක වෙනස් කරනවා දැන් ටොයෝටා කිව්වම ටොයෝටාගේත් වාහන වර්ග කීයක් තියෙනවද හරි එසේ එක වෙනස් කරන එක කාණ්ඩ එකට දාමු බලමු ඒකත් තියමුකෝ උපන්දින කේක්වත් කාර්යය පාන් එකයි මෝටර රතයි උන්ද ඔය දෙන්න තමයි ඉතුරු වෙන්නේ පාන් එක පාන් 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 කාර්ය දාන්න බෑ කාණ්ඩ දාන්න පුළුවන් මොකද තැටි පාන් තියෙනවා අච්චු පාන් තියෙනවා සෑන්ඩ්විච් පාන් තියෙනවා හරි තැටි පාන් කණේ උണ്ട තැටි පාන් අච්චු පාන් කණේ උണ്ട අච්චු පාන් ඒතර මෙතන තියෙන උත්තර වලින් මෝටර රතයක තමයි දාන්න වෙන්නේ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයක් කියලා මොකද එකම ප්‍රමිතියෙන් අකණ්ඩව නිෂ්පාදනය කරනවා කියන පදනම මත මේක දාන්න වෙනවා. හැබැයි ඉතින්
වර්ග තියෙනවා දැන් මෝටර් රථ ගත්තා දැන් ටොයෝටා එකෙත් එක එක වර්ග තියෙනවා එතකොට එහෙම බැලුවම ඒක කාන්න කැටගරි එකකටත් දාන්න පුළුවන් හැබැයි අපි ගණඳුන කරුවා ඉල්ලන කැටගරි එක නෙවෙයි කියන්නේ ගණඳුන කරුවා ඉල්ලන එක නෙවෙයිනේ හරි ගණඳුන කරුවා ඉල්ලන විදිහට වෙනස් කරන්න දැන් මේකවත්ද ඉස්කෝලේ බිග් මැච් එකේ ටී ෂර්ට් එකක් ගන්නවා බිග් මැච් එකේ ටී ෂර්ට් එක අපි කැමති විදිහට අපි කියන විදිහට අපි කියන කොට කිව්වට පස්සේ තමයි හදන්නේ හැබැයි කාර් එක එහෙම නෙවෙයිනේ කාර් එක හදලා තියෙනවා අපිට කැමති වර්ගයක් ගන්න පුළුවන් ඒ නිසා ඒක ප්‍රවාහයකට දාන්න එතකොට යාලා හදලා තියෙනවා එක දිගට හදලා තියෙනවා කැමති නම් ගන්න පුළුවන් කොකා කෝලා වගේ තමයි කොකා කෝලා හදලා තියෙනවා කැමති නම් ගන්න පුළුවන් නැත්නම් එකයි ඉන්න පුළුවන් එහෙම බැලුවොත් උත්තරේ 22ට 4 23 මෙහෙම කල්පනා කරන එක තමයි ශාලිත ජිට් ක්‍රමය අනුගමනය ජස්ට් ඉන් ටයිම් ඒ කියන්නේ ඒ වෙලාවේ තොග ගෙනල්ලා නිෂ්පාදනය කරලා ඒ වෙලාවෙම එළියට යවනවා අනුගමනය කරන නිෂ්පාදකයෙක් ඒ ක්‍රියාත්මක කිරීමේදී ඔහුට මුහුණ දීමට සිදු හැකි බාධකයක් ලෙස පිළිගන්න බැරි ඒ කියන්නේ බාධකයක් වෙන දෙයක් නෙවෙයි බාධක සෙට් එකක් තියෙන බාධක හතරක් තියෙන එකක් බාධකයක් නෙවෙයිලු අවශ්‍ය වෙලාවට සැපින් කරොන් දාවේ නොසැපීම බාධා වන්නේ ඇත්තටම ඇතම් අමුද්‍රව්‍ය සමහර කාලවලට පමණක් සැපේම බාධා වන්නේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම ගබඩා පහසුකම් ඕනිද මෙයාට නැහැ නේ සියලු ආයතන ජිට් ක්‍රමයේ අනුගමනය නොකිරීම දෙක අපිට අදාළද අනිත්යෙන් ජිට් එක අනුගමනය කරත් එකයි නැතත් එකයි හරි අපෙන් ඕඩර් එකක් ඉල්ලවුවා නම් අපි ඕඩර් එකක් ඉල්ලවනම් අපිට ඒ බාන්න ටික එනවා හරි බාන්න ටික ගෙනාවා ඊට පස්සේ ටික හැදුවා හදලි වුණාට පස්සේ උන් ඉල්ලවුවාට පස්සේ යවනවා උන් ඉල්ලවන කොහොමද ටික අරගෙන යන්න ඕනේ උණ්ඩ ගබඩාව තියනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ අපිට හදලා ඉල්ලවම අපි හදලා අපි දෙනවා කියපු දවසට අපි දෙනවා නව තාක්ෂණයේ භාවිතයට නොගැනීම එහෙම එකක් කියන්නත් බෑ නේද ඩිරෙක්ට් කතාවක් නෙවෙයි මේක නව තාක්ෂණය ගන්න නැහැ කියන එක හරි හැබැයි මොන දේ වුණත් ගබඩා පහසු ගන්න නැහැ කියන එක මෙයාට බාධාවක් ඉදිරි පිළිගන්න බෑ මොකද දන්නවද මේ ගබඩා පහසුකම් නැති කරන ගබඩාවට යන පිරිවැය අඩු කරන්නේ මම ජිට් ක්‍රමයේ ගන්න ජස්ට් ඉන් ටයිම් ගන්න ඒ කියන්නේ මේ වෙලාවේ තොග ගිනල්ලා මේ වෙලාවෙම විකුණලා දාන එක ගන්න ඒ නිසා අපිට උත්තරේ 3 ගන්න වෙන්නේ මොකද ජිට් ක්‍රමයේ ප්‍රධානම මේකක් තමයි ඔය ගබඩා පහසුකම් අඩු කරනවා කියන එක ගබඩාවට යන වියදම් අඩු කරනවා කියන එක රයිට් 24 අලෙවිකරණේ පාඩමේ අලෙවිකරණ සංකල්ප ටිකක් තියෙනවා ඒ වට විස්තර තියෙනවා අනුපිළිවෙලට ගලපන්නලු. ඒකෙත් අර විදියට ගලපන්න තියෙනවා. බලමු මේ විස්තර ටික බලමු. ව්‍යාපාරික ඉලක්ක පාරිභෝගික තෘප්තිය මෙන්ම සමාජය කෙරෙහි ආචාර ධර්ම කෙරෙහි අවධානය යොමු කරනවා. ව්‍යාපාරයේ පාරිභෝගික සමාජය. සාධක තුනක් ගැන අලෙවි මේ අවධානය යොමු කරනවා. හරිද? අපි දිය මේක ආයතනයේ සියලුම සේවයන් ගනුදෙනු කරන්න හොඳ සේවාවක් ලබා දීමන සහයෝගයෙන් සක්‍රියව එකතු කරන එකතු වෙනවා. ඒකට අපි කියන්න පුළුවන් අභ්‍යන්තර අලෙවිකරණය. ඒ කියන්නේ දෙවෙනි එකට දාන්න පුළුවන් B. හරි. දෙවෙනි එකට දාන්න පුළුවන් B. සෝරි දෙවෙනි එක නෙමෙයි. කාර්ය සාධන එක නෙමෙයි තුන්වෙනි එක. සමා වෙන්න. ව්‍යාපාරයේ සියලුම අල්මැති පාර්ශ්වයන්ට දීර්ඝකාලීනව ප්‍රතිඵලදායි සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියන්නේ සම්බන්ධතා ඇති කරගන්න එකක් සම්බන්ධව ඒ කියන්නේ 100ක දාන්න පුළුවන් එතන. එතන මම කිව්වේ නේ D. අධිකරණ විශ්වයේ සියලුම විචලන ඉලක්ක ගණන කරුවන් තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන්නේ සමෝදානිතයි. එතකොට ඒක මෙතන එනවා D A B C 24ට උත්තරේ එතකොට අංක එක පහද සනාන් ප්‍රවර්ධන ක්‍රම අතුරින් පෞද්ගලික අලවිය පෞද්ගලික විකුණුම ඒ කියන්නේ තනි තනියම ගිහිල්ලා කතා කරනවා යොදා ගැනීම ක්‍රමයක් අනුග්‍රහාගත්තේ නෑ මිලගනුව නෑ විද්‍යුතලය කියන්නේ විකුණුම් රැස්වීම කැටලොග් මගින් අලවිය කැටලොග් කියන්නේ අදාළ පාරිභෝගිකයාට ඒ නිසා 25 උත්තරේ 2 කියලා දාන්න පුළුවන් සරි කැටලොග් මගෙන් අලෙවි කරනවා කියන්නේ ඍජු අලෙවි කියන්නේ සමාන 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 අනුග්‍රහගතය කියන්නේ ඉසව්ව අධ්‍යක්ෂින් මේකට දාන්න පුළුවන් මිල ගොනුව ඒකත් ඍජු අලෙවිකරණයක් විද්‍යුත් අලෙවිකරණයක් දාන්න බෑ
සමාවෙන්න එතකොට විකරම් ප්‍රසියම් කියන එක තමයි මෙතන ගන්න වෙන්නේ හරි පාද දෙකේන ව්‍යාපාර ආයතන 26 මූල්‍ය කළමනා කරන්නේ වෙළඳ ගිණුමෙන් උපුටා ගන්න දත්ත කිහිපයක් විකරම් 450000 ආරම්භක දෝගිය ඔය ටික තියෙන ඉත දත්ත ඇසුරින් ලබා ඇති තොරතුරක් නොවන්නේ විකරම් පිරිවැය දීලා තියෙනවානේ දල්ලාභය විකරම් වලින් විකරම් පිරිවැය අඩු කරාම එනවානේ ශනිකානුපාතී ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරන්න මේ ඒ දෙන අතර සෝරි ජංගම වත්කම් වලින් දවශීල නොවන වත්කම් ටික අයින් කරලා ඒක බෙදන්න ඕනේ ජංගම වගකීම් වලින් ওই දෙකෙන් එකක්වත් මෙතන නැහැනේ දල්ලාභ අනුපාතේ දල්ලාභය බෙදන්න ඕනේ විකරම් වලේ වැඩි කරන්න ඕනේ 100 එන්නේ එකක් ගන්න පුළුවන් හැබැයි ශනිකානුපාතී ගන්න බෑ අපිට මෙතන තියෙන උත්තර වලින් right මුදල් වෙළඳ පොලේ භාවිතාන මූල්‍ය උපකරණ තීරි වල තාම කියලා නැහැ හරි මුදල් වෙළඳ පොලේ ප්‍රාර්ථනා වෙළඳ පොලේ කියලා කොටස් දෙකක් තියෙනවා කල් පිරීමේ කාලය මත හරි මූල්‍ය වෙළඳ පොලේ කියලා කියන්නේ අරමුදල් ඉල්ලුම් කරවන්න අරමුදල් සැපයීම් කරවන්න එකිනෙක හා හමුවන ස්ථානයක හෝ අවකාශයක් හරි ඒකේ කාලය කල් පිරීමේ උපකරණ කල් පිරෙන්න යන කාලය පදනම් කරගෙන මුදල් වෙළඳ පොලේයි ප්‍රාග්ධනයි කියලා කියන්න පුළුවන්. අවුරුද්දකට වඩා අඩුයි නම් මුදල් වෙළඳපොළ අවුරුද්දකට වඩා වැඩි නම් ප්‍රාග්ධන වෙළඳපොළ. ඒතර මේක යන්නේ මුදල් වෙළඳපොළේ භාවිතා වෙන උපකරණ. හරිද? දැන් මේ වගේ උත්තරේ දැන් උත්තර තුනක් විතර තියෙනවානේ. වැරදිනවා නම් වරදින්නේ කොයි උත්තරේ මතද කියලා කියන්න ඕනේ. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරුද්දකට වඩා අඩුයි කෙටි කාලෙයි නැයි කොටස් බලපත්‍ර කියන්නේ කෙටි කාලෙයි නැයි වාණිජ පත්‍රිකා කියන්නේ කෙටි කාලෙයි නැයි. හරි. තැම්පතු සහතික හරි. හරි. බලමු පොඩ්ඩක්. තැම්පතු සහතික වාණිජ පත්‍රිකා. භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කරේ ඉඳ දෙවෙනි උත්තරේ රිජෙක්ට් වෙනවා. සංගමික ණයකර භාණ්ඩාගාර බිල්පත් සංගමික ණයකර ඉඳලා තුන්වෙනි උත්තරේ ජෙට් වෙනවා මොකද ඒක දිගු කාලීන එකක් වාණිජ පත්‍රිකා තැම්පතු සහතික භාණ්ඩාගාර බිල්පත් එක ගන්න පුළුවන් සංගමික ණයකර භාණ්ඩාගාර බැඳුම් කර කොටස් බලපත්‍ර කියන එක ගන්න බෑ හරිද එතකොට එහෙම බැලුවොත් අපිට පැහැදිලි උත්තරයක් ඉදිරිය ගන්න පුළුවන් පැහැදිලි උත්තරයක් ඉදිරිය ගන්න පුළුවන් 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 අංක 4 24ට 4 ගන්න පුළුවන් ව්‍යාපාර ආයතනයක රැකියා බෑතු සඳහා පුද්ගලයන් තෝරා ගැනීම මානව සම්පත් කළමනාකරණයෙන් අහන්නේ පුද්ගලෙක් තෝරගන්න. ඒ කියන්නේ අපිට දැන් ආයතනපත් ඇවිල්ලා තියෙන එකෙන් තෝරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් මොකක්ද කියලා අහනවා. භාවිතා කළ නොහැකි ක්‍රමයක්. සෝරි පාවිච්චි කරන්න බැරි ක්‍රමයක්. ආයතනපත් ඇගීමෙන් තෝරගන්න පුළුවන් ඕ සම්මුඛ පරීක්ෂණ වලින් තෝරගන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණ වලින් තෝරගන්න පුළුවන් පසුබිම් පරීක්ෂණ වලින් තෝරගන්න පුළුවන් අභ්‍යන්තර සේවක හඳුන්වලා දීම් කියන්නේ අපිට සේවකයෝ හොයලා දෙන විදියක්. ආකර්ෂණීය කරවල දෙන විදියක්. ඒක මේ තෝරගන්න විදියක් නෙමෙයි. ඒ නිසා 28 ට උත්තරේ 2. හරිද? විසි නාමයේ අනුස්ථාපනය. නැමැති මාන සම්පත් කළමනාකරන කාර්යය තුලින් අත්වන ප්‍රතිලාභය. අනුස්ථාපනය කරනවා කියන්නේ මේ දැන් තෝරගත් එවුන් සෙට් එක ගිහිල්ලා මේ උණ්ඩ මෙමේ ආයතනය පුරුදු කරනවා. සේවකේ සියක ආයතනේ පිහිටවනවා වගේ දැක්. එහෙම නැත්නම් මෙයාට ආයතනය ගැන කියලා දෙනවා වගේ දෙයක්. හරිද? ඒකේ ප්‍රතිලාභයක් නොවේලු. ආයතන කරන සංසන්දනය කිරීම පහසු වෙනවා. සංසන්දනයක් අදාළ වෙන්නේ නැහැ. මෙයාට ආයතනය ගැන කියන මෙහෙමයි මෙන්න මෙහෙමයි මේ ආයතනේ වැඩ වෙන්නේ මෙන්න මෙහෙමයි මේක වෙන්නේ මෙන්න මෙහෙම වා මේ වැඩ ටික වෙන්න ඕනේ මෙන්න මෙහෙම තමයි මෙයාලට තමයි වග කියන්න ඕනේ එහෙම කියලා අදහසක් දෙනවා. ඒකෙන් සියකයන් සංසන්දනයක් වෙන්නේ නැහැ. සම්මේතන තීරණය කරන්න යොදා ගන්න පුළුවන් නැහැනේ. නව සියක ඇතුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම ඔයයි පොරට දැන් දාන්නානේ පොර දැන් අලුත්ම තැනකට ආපු ගමන්
පොරට විශ්වාසයක් ඇති කරන හරි මෙහෙම තමයි වැඩේට ගේන්නේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ වාට මෙහෙම කරන්න තියෙන්නේ කියලා පොරට පොඩි කන්ෆිඩන්ස් එකක් දෙනවා හරි මිනිස් බල සැලසුම් කරන්නේ මිනිස් බල සැලසුම් කරන්නේ කියලා කියන්නේ මේ අනාගතයට කොච්චරක් සේවකයෝ වනිද අපි දැන් කියක් ඉන්නවද මේ කට්ටිය අතර හිඩසක් තියනවද හිඩස පුරවන එක ඒක ගැන කතාවක් ඒක අදාළ නැහැ පුහුණු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගන්න නැහැ ඒකත් නැහැ ඉතින් එහෙනම් බැලුවොත් 29 ට උත්තරේ 3 තේරිලා මොන්ට ඒක කෙල්ලා නැහැ ඒක කරාම කතාව තේරෙනවා හරි එතකොට මම පැහැදිලි කරන්න ලොකුවටම 3 පහත වගේ තොරතුරු වර්ගීකරණයට අදාළ නිර්ණායක ඒකත් 17 වෙනි පාඩම ගොඩක් දොරට මෙහෙන් කල්පනා කරන ඉවරණාම හෝ ඉවරෙන්න තියෙද්දි තොරතුරු පදෙත් පටන් ගන්නවා දැන් තියරි එක අර මා ව්‍යාපාර සැලැස්ම කරා සමානවා හරි එතකොට ඒ කියන්නේ තොරතුරු වර්ගීකරණයට අදාළ නිර්ණායක සහ නිවැරදිව වර්ග කරලා තියෙන්නේ කොහොමද හරි මේකේ තවගුවක් තියෙන්නේ කලමනාකර ශ්‍රිතේ මූලාශ්‍රයේ ස්වභාවයේ කලමනාකර මට්ටම් මූලාශ්‍රයන අපිට ගන්න පුළුවන් අභ්‍යන්තරයි බාහිරයි කියලා දෙකට දාන්න පුළුවන් ඒ උපක්‍රමික උපාය මාර්ගයක මෙහෙයුම් ඔය කියන්නේ කලමනාකරන මට්ටම් B දාන්න පුළුවන් හතරට මූල්‍ය මෙහෙය මලවි කරන මානව සම්පත් කලමනාකරන ශ්‍රිතය ප්‍රමාණාත්මක ගුණාත්මක එක දාන්න පුළුවන් ස්වභාවයට එතකොට C A D B 30ට උත්තරේ 5 හරි එතකොට තියරි පන්තියේ ළමොන්ට ප්‍රශ්න 30න් ලියන්න පුළුවන් තියරි ප්‍රශ්න 30න් ලියන්න පුළුවන් ඉන්නේ ප්‍රශ්න හතරක් නැතුව 26යි එතකොට 26 කියන්නේ 26 වැඩි කිරීම 2. ආයතන 2 12 4 5 52යි. මෙයාලාට අනිත් කට්ටියට 30 වැඩි කිරීම 2 කියන්නේ සම්පූර්ණයෙන් ලකුණු 60යි. හරිද? ලකුණු ටික මේ තියරි කට්ටියට මේ රිවිෂන්. හරිද? මේ විදිහට කියනකොට දැන් මේ විදිහට ලකුණු ටික දාලා අන්තිමට ටෝටල් මාක් එක එවන්නේ. දැන් 52 න් මෙච්චරයි මෙච්චරයි කියලා අන්තිම සම්පූර්ණ ලකුණු එවන්නේ. හරිද? එතකොට මෙතන හරිගාන බලලා හරිගානට ඒක දෙකෙන් වැඩි කරලා හරිගාන තියෙනවා හරිගාන දෙකෙන් වැඩි කරලා ඒක වන්නවනේ එතකොට තියරි කට්ටියට 52 න් ඒ කියන්නේ ප්‍රශ්න 4ක් මිස් වෙන හින්දා එතකොට ලකුණු 8ක් අඩු වෙනවනේ ඊට පස්සේ අනිත් රිවිෂන් එකේ ළමයින්ට එහෙම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ලියන්න පුළුවන් හරි හරි එතකොට ওই ටික දැන් පේපරේ බලලා ඉවරනවා අන්තිමට ওই ලකුණු ටික ගණන් කරන්න ඊට පස්සේ අපයන් 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා කතා කරන්න. හරි. 31 ඉඳලා අපි කතා කරමු. රයිට්. 31 ප්‍රශ්නේ. 31 අයන්න. කර්මාන්ත මූලයන් වර්ග කරද්දී පතල්හා ගැනීම කොහෙද දයද වෙන්නේ කියලා අහනවා නිෂ්පාදන සභාවයන් වර්ග කිරීමේදී ඈත් තන්නේ. නිෂ්පාදනය සමායන ප්‍රාථමික දෙතික තුතේකනේ ඒකේ නිෂ්පාදනය ස්වභාවය අනුව ප්‍රාථමිකයි කර්මාන්ත මූලය අනුව කාර්මිකයි පිළිතුරු දෙකට එක ලකුණයි හරි ගුණාත්මක නිෂ්පාදන සැපයීම තුළින් ගණන කරවන්න හිස්තනක් ඉටු වෙන අතර ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ හිස්තනක් ඉහළ යනවා ඇත. ගුණාත්මක නිෂ්පාදන සැපයීම තුළින් ගණන කරවන්න සාධාරණයක් ඉටු වෙන අතර ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉහළ යනවා ඇත. හරි දෙකම හරි නම් එක ලකුණයි පිළිවෙලට තියෙන්න ඕනේ.
වාණිජ බැංකුවල පවතින තැන්පතුවලට අදාළව මහ බැංකුවේ පවත්වාගත යුතු තැන්පතු ප්‍රමාණය සංචිත අනුපාතය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා දැම්මත් කමක් නැහැ. හරිද? සංචිත අනුපාතය නෙවෙයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නෙවෙයි. ව්‍යවස්ථාපිත සංචිත එය වෙනස් කිරීම තුළින් රටේ මුදල් සැපයුම අඩු වැඩි වෙනවා ඇත. හරි. ඊට පස්සේ 32ම ආයන්න. 32 ආයන්න. व्यवसायकिन अतर सीमाकारी ग्यूसुम पालने के रिमो इवत के रिम हिस्सनक किटु करन हिस्सनक करन अतर व्यवसायन अतर सीमाकारी ग्यूसुम पालने के रिमो इवत के रिम एक नियम में कहा रहा तारंगी सीमा करना तारंगी एट बाद आयत करना होगे ध्यान ने एक इवत करने का में यम किसी आयत नक करना लो उपकरण क्रमांक करने का सेवा करने का यम किसी आयत नक करना लो अरे उपकरण क्रमांक करने का सेवा अरे අර සීමාකාරී ගියසුම අයින් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපකරණ ක්‍රමාංකණය සම්බන්ධව කටයුතු කරන්නේ ප්‍රමිති ආයතනය දෙකටම එක ලකුණයි. හරි දෙකටම එක ලකුණයි. හරි ඊට පස්සේ 33 වාණිජ පත්‍රිකා හිස්තැනක් සඳහාද පෙරගෙවුම් කාඩ්පත් හිස්තැනක් සඳහාද නිදසුන් වේ. 33 වෙනි ප්‍රශ්නේ අයන්න. වාණිජ පත්‍රිකා හිස්තැනක් සඳහා පෙරගෙවුම් කාඩ්පත් හිස්තැනක් සඳහා වාණිජ පත්‍රිකා කියන එක අපිට ගන්න පුළුවන් මේ අයන්න උත්තරේට ආසන්න මුදලකට. ඊට පස්සේ පෙරගෙවුම් කාඩ්පත් ගන්න පුළුවන් විද්‍යුත් මුදලකට. දෙකම හරි නම් එක ලකුණයි. හරි. සමුද්‍රීය රක්ෂණයේ ස්තනක ස්තනක වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකයි. සමුද්‍රීය රක්ෂණය ගත්තම තිස්තුනේ ආයන්න. සමුද්‍රීය රක්ෂණය ගත්තම නැව් කන රක්ෂණය නැව් බඩු රක්ෂණය. හරි रक्षण नव बड़ रक्षण उत्तर दिखना कम सातर श्रीलंका दल व्यापार स्थान पीट आदि नम श्रीलंका पीठ तो संस्थापने के रहते हिस्तान इसमें लंका पीठ तो व्यापार श्रीलंका दल संस्थापने के रहते ශ්‍රීලංකා ව්‍යාපාර ආයතන තියෙන හැබැයි සංස්ථාපනය කරලා තියෙන පිටරටක ඒ කියන්නේ විදේශ සමාගම් එසේම ශ්‍රී ලංකාවේ පිටත ව්‍යාපාර කටයුතු වලදී ශ්‍රී ලංකා තුල සංස්ථාපනය කරලා තියෙන්නේ අක්වැරල සමාගම් දෙකටම එකයි. ආයන්න. ලෝකයේ යහපත් ස්ථානයක් බාහිර පත්කිරීම හිස්තැනක ව්‍යවසායකයන්ගේ අරමුණ වන අතර මානසික තෘප්තිය පිළිගැනීම හිස්තැනක යන ප්‍රතිලාභ මෙම ව්‍යවසායකයන් අපේක්ෂා කරයි. හරි.
क्योंकि यहाँ पर तिस्ता ने बाढ़ पात करा ना पिटे दारने पुलवा सामाजिक व्यवसाय के केला सामाजिक व्यवसाय के क्या रमन में ना तर है मार्ग की दुर्गति पिलेगे नहीं मैं यार सामाजिक उदावक करने के ने सामाजिक उदावक करने के ने परोपकारे के ने का पिटे दारन पुला में देना मैंने उत्तर दिए ना हम मर्ड किया ना मम्मी का अरे ये क्या किया ना अरे मर मेला मदद करने उत्तर दे के दामा यार नहीं तो कर बैठा उत्तर है कोई हरी ये वाकी दे रहे ना ना मर वैसे ज्यादा ना मम किया ना हरी तो हरी दे किया दुर्गतने जाले काशे नायतने तो लो तरो तरो हमार कर गए नहीं मट पाउंड के लिए वैसे निस्तापित कर करने पर दुर्गतने जाले अपने क्या ने पुलवा इंटर खोम किया ला अंदर ना तेरे या अबे अंदर वाचिक वाके में विद्युत क्रमिया इंटर खोम किया ने पुलवा ये वाके मेक विद्युत क्रमिया किया ने पुलवा महामार्ग संबंधी तीरोद्रते मार्ग मध्य बल पर्यंतक मूलिकांग संबंध में प्रश्न हालांकि तीरोद्रते मध्यक तीरोद्रत गाल की अने पर्यंत හරි 36 අයන්න ප්‍රධානීර වාසිදායක වෙන පරිදි තම අභිමතේ ප්‍රධානීරට වාසිදායක වෙන ලෙස තම අභිමතේ පරිදි ප්‍රධානය වෙනුවෙන් බාන මිලට ගැනීමක් හෝ විකිනීමක් සිදු කරමින් ඒ මත කමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතයා ස්ථනක් ලෙසත් ප්‍රධානය වෙනුවෙන් බාන මිලදී ගැනීමදී හෝ විකිනීමේදී එම ගණදෙන තම පෞද්ගලික නමින් සිදු කරන්නේ පෞද්ගලික නමින් සිදු කරන එක නම් තමයි බලතල වැඩිම නියෝජිතයා හරි ප්‍රධානය වෙනුවෙන් කටයුතු කරන එක නම් නියෝජිතයා කියන්නේ බලතල වැඩිම එක නම් තමයි තමන්ගේ නමින් වැඩ කරන්නේ याद आप क्या नो साध्य क्या ये वाके में कमिश्न मुदला प्रदान या विनियम बाहर न मिले दिया रखे ना कमिश्न मुदला का पेक्षा कराने अरे कमिश्न नियोजित या क्या ना पुलो कमिश्न नियोजित या साध्य क्या दिन नाम तीन वाना निकला कुना क्वार्ट हम बेरो फिर नाम पढ़ने आया ना ආනයනේ අපනයනේ වෙළඳ ගරුදුන බොහෝයිට සිදුවන්නේ හිස්තරම් මගිනී ඊටමතරව හිස්තනක්ද භාවිතා වේ ආනයන අපනයන වෙළඳ ගනි දෙනවා වෙළඳා මොහදාන විදේශල නාමයට ප්‍රේෂපුලන් ආකාර දෙකක් තියෙනවා ඍජු ක්‍රමය සහ නියෝජිත නැත්නම් ඉන්ඩෙන්ට් ක්‍රමය. ඒතර බොහෝ දුරට වෙන්නේ ඍජු ක්‍රමයට වඩා ඉන්ඩෙන්ට් ක්‍රමය. ඒකම නැත්නම් නියෝජිත ක්‍රමයට තමයි බොහෝ දුරට යන්නේ. නැත්නම් මේකට කියන්න පුළුවන් ඉන්ඩෙන්ට් ක්‍රමය කියලා. එහෙම නැතුව ඍජු ක්‍රමයටත් යන්න පුළුවන් දෙකම හරිනම් වාට එක ලකුණක් හම්බ වෙනවා දෙකම හරිනම් එක ලකුණක් හම්බ වෙනවා තිසයි अभ्यंतर बाहर गटी मेदियां उपभूमिका भूमिका उपभूमिका बकी अभ्यंतर बाहर गटी मेदियात दाण पड़वा साकच्चा करना केला दम्मा में साकच्चा करने की देर दम्मा मैं आमे बैठे करने एक रात दाल कार्य अरे उपभोग का दम्मा साकच्चा करना एक रात दाल कार्य तम्मा वो गेटुम बोले थी मैं दिया तेला कता करना किए निकल हरे एक मुके मुना भूमिका उपभोग का दिखला हाँ ना वादान्ना
අන්තර්පුද්ගල තොරතුරු තීරණ කියලා භූමිකා තුනක් තියෙනවා. ඒකේ තීරණ භූමිකා හතරක් තියෙනවා. ඒ තීරණ භූමිකා හතරෙන් එකක් තමයි සාකච්ඡා කරන්න. ඒකට අදාළව කරන වැඩක් තමයි ඔය උදාහරණ දීලා තියෙන්නේ. එතකොට මේ දෙකම උත්තර හරිනම් එක ලකුණයි. ත්‍යාග දීම සඳහා ඇති බලය, ධනවන් දීමට ඇති බලය, හිස්තැනක් ලැබෙන බලයටද විශේෂඥ බලය, බලපෑම් කිරීම බලය, හිස්තැනක් ලැබෙන බලයටද අයත් වේ. ත්‍යාග දීම, දඬුවම් දීම මේ දේවල් දෙන්න පුළුවන් වෙන්නේ මොකක් මත? දැන් ප්‍රින්සිපල්ට දඬුවම් දෙන්න පුළුවන් වෙන්නේ එයාට දැක්ගත් මොන හරි ඇප්‍රීෂিয়েට් එකක් කරන්න පුළුවන් වෙන්නේ යාගේ තනතුරත් එක්ක නේ. ප්‍රින්සිපල්ට නේද කරන්න පුළුවන්? උදාහරණයක් විදිහට ස්කෝල් එකක් ගත්තොත් එතකොට ඒක හැම වෙන්නේ ඇත්තරම තනතුර මත. හැබැයි විශේෂඥ බලය, බලපෑම් කිරීමේ බලය, කියන්නේ ඔයාට පුළුවන් නම් තව කෙනෙක්ට කියලා වැඩක් කරව ගන්න. ඔයාට තියෙනවා නම් යම් කිසි අනිත් කට්ටියට වඩා නැති විශේෂ දැනුමක්, ඒක ඔයාගේ පුද්ගලයා, ඔයා මත හම් වෙන දෙයක්. ඒ නිසා ඒක පුද්ගලයා මත කියලා කියනවා. දෙකම හරිනම් එක උත්තරයක් හම්, එක ලකුණක් හම්බ වෙනවා. පාදන නිෂ්පාදිත නවීකරණයට, නව නිෂ්පාදිත නිර්මාණයට, නිෂ්පාදිත පරීක්ෂාවට පරිගණක දාක්ෂ්‍ය යොදා ගැනීම හිස්තැනක් දී සිදුවන අතර निष्पादित वाले हिस्सा ना निर्माण इधर तो मेरे को दाग करना के लिए क्या ना अरे पादना निष्पादन नवीकरण ना निष्पाद निर्माण के लिए ना निष्पादित परीक्षा रात परीक्षण के दर्शन दाग नहीं मा परीक्षण का आधार का निर्माण करने परीक्षण का आधार का निर्माण करने क्या ने वाला मात्र कने ओके दिए ना कंप्यूटर aided designing computer aided manufacturing computer integrated manufacturing ඊට පස්සේ flexible manufacturing system FMS ඊට පස්සේ robotics මොනවාද මේ ඵලදායිතාව වැඩි කර ගන්න පාවිච්චි කරන්න පුළුවන් නව තාක්ෂණයේ භාවිතය. computer aided designing කියන්නේ නිර්මාණ කරන කටයුතු වලට පරිගණකේ පාවිච්චි කරනවා. කම්පියුටර් මැනුෆැක්චරින් CAM කියන්නේ නිර්මාණ කමෙමේ නිෂ්පාදන කටයුතු වල පරිගණක දාක්ෂණිය දා ගන්නවා. කම්පියුටර් ඉන්ටග්‍රේටඩ් මැනුෆැක්චරින් කියන්නේ නිෂ්පාදනයටයි නිර්මාණකරණයටයි දෙකටම පරිගණක දාක්ෂණිය දා ගන්නවා. FMS කියන්නේ සම්පූර්ණ ව්‍යාපාර ආයතනයම පරිගණක දාක්ෂණිය මගින් පාලනය වෙන විදිහට හදනවා. රොබෝටික්ස් කියන්නේ මිනිසුන්ට කරන්න බැරි නැවත නැවත සිදුවන දෘඩ අමාරු කාර්යයන් කරන්න රොබෝරිය දා ගන්නවා. හරි. එතකොට මේක කියන හැටියට මේ නිර්මාණකරණයත් එක්ක යන හින්දා එක්ක CAD නැත්තම් පරිගණක ආධාරක නිර්මාණකරණය. හරි, ඒක තමයි උත්තරේ. CAD කියලා කියන්නත් පුළුවන් නැත්නම් පරිගණක ආධාරක නිර්මාණකරණය කියන්නත් පුළුවන්. සිදුන අතර නිෂ්පාදිතවල ආකෘති නිර්මාණය කරන්න මේ පරිගණකය පාවිච්චි කරනවා. හරිද? දෙකම හරිනම් එක ලකුණක් හම්බ වෙනවා. හරි. රයිට් දිස් නමේ අනේ සෝරි 38 ආයන්න ආයන්න මූලික තීරණ ආයෝජන තීරණ ප්‍රසස් ලෙස සිදුවොත් හිස්තැනක් මනාව ඉටවන අතර ඒ සඳහා හිස්තැනක් මූල්‍ය පාලනය අවශ්‍ය වේ. මූලික තීරණ ආයෝජන තීරණ හරියට වුණොත් මූල්‍ය කල්පනා කරන්නේ අරමුණ වලින් අපිට ගන්න පුළුවන්. මූල්‍ය කල්පනා කරන අරමුණුත් එක්ක නහලා තියෙන්නේ. මූල්‍ය කල්පනා කරන්නේ අරමුණුත් එක්ක ගත්තොත් ගැලපෙන අරමුණ තමයි අයිතිකරුවන්ගේ ධනය පරිම වෙනවා. ඒ සඳහා මූල්‍ය සැලසුම් කිරීමක් හා පාලනයක් අවශ්‍ය වෙනවා. හරිද?
මේටික සල්ලි සල්ලි ගන්න අයිතිකරුවන්ගේ නායෝජකයන් ගන්නේ එයාගෙන් ගන්න සල්ලි ටික ඒක හරියට ඉන්වෙස්ට් කරොත් අයිතිකාරයාගේ ධනෙ උපරිම වෙනවානේ හරිද ඒකනේ වෙන්නේ හරිද එතකොට මේක කරන්න අපි ඉස්සෙල්ලා සැලසුම් කරන්න ඕනේ ඒකට අපි කියනවා මුදල් සැලසුම් කරන්නේනේ මූල්‍ය සැලසුම් කරන්නේ කියනවා ඒ වගේම සැලැස්ම දිහා බලලා පාලනයක් කරනවා मोने सारी सुन करने आप आ रहे हैं उत्तर देखा मत ये ना ना इकला अपना काम भरे ना अरे दादी मेरे प्रश्न के लिए आप दी मेरे प्रश्न का दाल इससे ला हितान ना होने देता माँ कोई तो मेरे प्रश्न का दाल तीरी कोड़े से दिए ने मोना तय इंद मेरे का हालत इंद मोना पार्ट में मोना कोड़े सीन दे क्या ने मोना मात्र का इंद हालत इंद ये में केला वाला तमाई दिन उत्तर ही करने इंद एक हितला 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 मेवा के प्रश्न करला 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 पुरुदे इंद दमा तीन ने වටිනාකම් මැදියමක් හිස්තැනක් මත දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම දෙපාර්ශ්වයක් අතර මේක ගනුදෙනව හොමාරෝ ගනුදෙනව මේක මේ වෙළඳාම් පාරේ වෙන දාන්නත් පුළුවන් පළවෙනි පාරේ වෙන දාන්න පුළුවන් එහෙම වෙන එක හිස්තැනක් ඉදිරිය හඳුන්වනවලු වටිනාකම් මැදියමක් එකඟතාවයක් නැත්තම් ඔව් දිවි පාර්ශවීය එකඟතාවයක් පාර්ශව දෙක එකඟතාවයක් නැත්නම් එකඟතාවයක් කියලා ලියලා තිබ්බා ලකුණු දාගන්න වටිනාකම් මැදියමක් එකඟතාවයක් මත දෙපාර්ශවයක් අතර ගනුදෙනු වීම හුවමාරුව එස හඳුන්වයි උත්තර දෙකටම එක ලකුණක් හම්බ වෙනවා 39 අයන්නට व्यापार आयतन तीस में आया व्यापार आयतन सी लक वेलपले अलवीकरण आरम इटकर गणीम सदह यदाकर लपन उपकरण समूह अलीकर पालने के उपकरण समूह टपिक अलवीकरण मिश्रय වනාතර හිස්තන දෘෂ්ටියෙන් නිෂ්පාදිත මිල ස්ථානයේ ප්‍රවර්ධනය බෙදා හැරීම ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් උත්තර දෙකම හරිනම් එක ලකුණයි व्यापार सपयागा පුහුණුවට සාපේක්ෂව හිස්තැනක් වැඩසටහනකේ පුහුණුව සාපේක්ෂව හිස්තැනක් වැඩසටහනක නමුත් සම්වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යන හිස්තැනක් වැඩද පුහුණුවක් කියන්නේ මේක කෙටි කාලින පුහුණුව කියන එක මොන හරි වැඩක් කරන්න කෙටි කාලින අවුරුද්දකට අඩු කාලයකට දෙන හැබැයි සම්වර්ධනය කරනවා කියන එක ඒ කියන්නේ බිඳුවේ ඉඳලා හදලා ගන්නවා සුපිරිම තැනකට ආයෙදින් ඒක මේ දවසින් දෙකින් කරන දැන එන කාලයක් යන එක. හරි. ඊතර පුහුණුව ඇත්තටම ගත්තාම මේක මානව සම්පත් කළමනා කරන පාඩමේ පුහුණුව කියන්නේ කෙටි කාලීන දෙයක්. සම්වර්ධනය කියන්නේ දිගු කාලීන දෙයක්. එහෙම බැලුවොත් මෙතනින් 40 වෙනි ප්‍රශ්නේ ගලන උත්තර ප්‍රශ්න 10ක් තියෙනවා දෙක ගානේ ලකුණු 20යි ආයේ මේක ලකුණු වැඩි කරන්නේ නැහැ. මම මේ 1 2 දාලා තියෙන ලකුණ එක ගානේ දාලා තියෙන ලකුණ වාට කීයක් තියෙනවද කියලා ලකුණ ගණන් කරලා ඉවරලා 20ෙන් කීයද කියලා රිවිෂන් ළමයි කියන්න ඕනේ මෙතන ඍජු වක්‍රමයකට උත්තරේ ලියන්න පුළුවන් 40 ආයන් විතරයි ලියන්න බැරි ඒ කියන්නේ 1 ලකුණයි අඩු වෙන්නේ 19ෙන් කීයද කියලා තීරි ළමයි කියන්න ඕනේ හරිද තීරි අය 19ෙන් කියන්න ඕනේ
रिविजन आय विशेनोनी मेक विदरा लिया बेरी ना लिया बेरी वे फल तीस हतलिए अनका सैटे उत्तर सापेक्ष तरक दिन तरक पुलवा तरक लगन दिना तेरे पिल बरी तरक बरी वेन हेतु पेदरी कदना अरे एम उत्तर मगनवाशन का विशेंग अर धर दाने लकन दागे आकड़ बड़ी तीन लकड़ मम इकल दील दाप दिन दावे इकतकोरा लकड़ दम आड़कर दिखे मेडिकल इतने वेन लकड़ का वरिद लकड़ का अरे हतली सेक රජේ ව්‍යාපාරවලට මැදි අතන ආකාර හතරක් අපිට කියන්න පුළුවන් යටිතල පාසුකම් සපයන්නේක් විදියට මැදි අත වෙනවා ඊට පස්සේ බදු අය කරන නියෝජිතයෙක් විදියට මැදි අත වෙනවා ඊට පස්සේ දිරිගැන්වීම් සපයන්නේක් විදියට මැදි අත වෙනවා ඊට පස්සේ යටිතල පාසුකම් සපයන්නේක් බදු අය කරන නියෝජිතයෙක් දිරිගැන්වීම් සපයන්නේක් විදියට නියාමකෙක් විදියට තරඟකරුවෙක් විදියට ගණදෙනුකරුවෙක් විදියට හරි ඔය විදියට දාන්න පුළුවන් ඒතර මේකේ ඕනම කරුණු හතරකට ලකුණු දෙකක් හම්බ වෙනවා විනේවට මම ලකුණු දෙන්නේ නැත හතරම තියනවා නම් කරුණු දෙකකට sorry හතරම තියනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා නැත්නම් නැවතන 1 2 3 4 5 6ක් තියෙනවා තා තාගෙන් දාන්න පුළුවන් ප්‍රතිපත්ති සම්පාදකයෙක් හතලිස් දෙක හවල් අධ්‍යාපන නැති විෂයතරණ වගන්තිය සඳහන් කරුණු හතරක් මේක නම් බෝඩ් එකේ ලියන අපරාධයන්නේ ලාභ වල සමසමව දායක වෙන්න ඕනේ ප්‍රාග්ධනයේ ලාභ සමසමව බෙදා ගන්න ඕනේ ප්‍රාග්ධනයේ සමසමව දායක වෙන්න ඕනේ හරිද එකක් ලියලා දෙන්න ඕනේ ප්‍රාග්ධනයේ සමසමව දායක වීම ලියලා දෙනවා නම් හරි ලාභ වල සමසමව දායක වීමත් හරි හවල් කරවන් ප්‍රාග්ධනයේ අමතර සපෙන්නයි සඳහා 105ක පොලියක් හම් වෙනවා කියන එකත් හරි හවල් කරවන්න වැඩුප් හිමිකමක් නෑ කියන එක හරි ගැණිලි කරන්න තීමකමක් නෑ හවුල් ව්‍යාපාරයේ ගිනුම්පත්පත් සියල්ල හවුල් ව්‍යාපාරයේ මූලස්ථානයේ තියන්න ඕනේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ තියන්න ඕනේ හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් හවුල් කරුවෙක් දරපු වියදමක් ඔහුට ප්‍රතිපූර්ණය කරන්න ඕනේ ඊට පස්සේ හවුල් කරුවෙක් බඳව ගද්දී සියලුම හවුල් කරුවන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ හරි ඔය වගේ ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා ඔය ටිකෙන් හතරක් ලියලා තියෙනවා නම් ලකුණු වාට හම්බ වෙනවා රයිට් 43 එහෙනම් 42කට අවශ්‍ය නැහැනේ 43 ශ්‍රී ලංකාවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීම සඳහා රජය ලබා දෙන මූල්‍ය මෙහා මූල්‍යම නොවන දිරිගැන්වීම මූල්‍ය මෙහා මූල්‍යම නොවන දිරිගැන්වීම දාන්න කියලා කියනවා මූල්‍යම විදිහට අපිට ලියන්න පුළුවන් කෙටි කාලීන දිගු කාලීන ණය දෙන එක ලියන්න පුළුවන් හරිද ඊට පස්සේ බදු දිරිගැන්වීම මේ කියන්නේ බදු සහන බදු බදු සහන දෙන එක ඊට පස්සේ බදු විරාම දෙන එක ඒ වගේ බදු දිරිගැන්වීම දාන්න පුළුවන් ඊට පස්සේ සහනාධාර දාන එක දාන්න පුළුවන් හරි
තව තියෙනවා තව ඔයාලට මේ ටිකට ලියලා අමතරව ලියලා තියෙනවා නම් ඔයාගේ උත්තරය කේලි කියවන්න මම ඒ ටිකට දෙන්නම් ඔක්කොම ලියන්න ඕනේ නැහැ නේ ඔයාලා ලියලා තියෙන උත්තර දැන් ඔයාලා ලියලා තියෙන නම් කිසි උත්තරයක් ඒ උත්තරේ මේකට හරිය කියලා හිතනවා නම් ආ මට එවන්න මම ඒතර එකට ලබන දෙන්නම් හරි මූල්‍යමය නවන මූල්‍යමය නවන ගත්තොත් උපදේශන සේවා දෙනවා හරිද තාක්ෂණික පහසුකම් දෙනවා පර්යේෂණාගාර පහසුකම් දෙනවා හරිද වෙළඳපළ පහසුකම් දෙනවා තව ලියන්න පුළුවන් මේකෙත් ඔයාලා ලියලා තියෙනවා නම් මට මම ලියලා තියෙන ටිකට අමතරව ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු ගන්න පුළුවන් මට මැසේජ් එකක් දාන්න මම එතකොට කියන්නම් හරි එතකොට මූල්‍යමය වූ කරුණු දෙකකට එකලකුණයි මූල්‍යමය නොවන කරුණු දෙකකට එකලකුණයි හරිද මූල්‍යමය කරුණු දෙකකට එකලකුණයි මූල්‍යමය කරුණු නොවන මූල්‍යමය නොවන කරුණු දෙකකට එකලකුණයි ඔයා මීට අමතරව උත්තර ලියලා තියෙනවා නම් ඔයාගේ උත්තරේ මට කියන්න එතකොට ඔයාලට ලකුණු ගන්න පුළුවන් කෙටි කාලෙන් දිගු කාලන අය බදු දිරිගැන්වීම සහනාධාර මූල්‍යමය උපදේශන සේවා තාක්ෂණික පහසුකම් පරීක්ෂණාගාර පහසුකම් වෙළඳපළ පහසුකම් දිගු කාලෙ මේ මූල්‍යමය නොවනයි නායකාත්පතේ ගන්දිනකර සම්බන්ධ පාර්ශව හරි 44 ප්‍රශ්න පාර්ශව 4යි ඉන්නේ එක්කෙනෙක් ඉන්නවා නායපත් හිමියා ඉන්නවා නායපත දෙන බැංකුව ඉන්නවා නිකුතු බැංකුව නායපත් සංගමයේ ඉන්නවා ඒ කියන්නේ වීසා මාස්ටර් කියන්නේ ඒක ඊට පස්සේ මේ අදාළ ගනුදෙනු කරන වෙළඳසැල් හිමියා ඉන්නවා හරිද වෙළඳසැල් හිමියා ඉන්නවා කරුණ හතරම ලියලා තියනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා ගබඩාවක් ස්ථානගත කරද්දී සලකා බලන්න ඕනි සාධක එකක් බලන්න ඕනි ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව ඒ කියන්නේ ප්‍රධාන පාරවල් වලට වරාය වලට ගුවන් තොටුපළට ආසන්න බව හරිද ඊට පස්සේ ගබඩාවේ ඉඩකඩ ගබඩාවේ තියෙන පහසුකම් හරිද ඊට පස්සේ අපේ ද්‍රව්‍යවල ස්වභාවය ඊට පස්සේ පිරියත සරස්ම ගොඩනැගිල්ලේ ඒ වගේම අපිට කොච්චරක පිරිවැයක් යනවද කොච්චරද කොස්ට් එකක් යනවද හරිද ඔයගේ දේවල් බලන්න ඕනේ දැන් මතන 1 2 3 4 5 6ක් ලියලා තියෙනවා තව කරුණු ඕන තරම් තියෙනවා ඒවා ලියලා තියෙනවා නම් මට කියන්න ලකුණු දෙන්න කොහොම හරි කරුණු හතරකට ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා හරි මෙතන නැති ඔයා කරුණක් ලියලා තියෙනවා නම් ඒකට ඔයාලට ලකුණු හම්බ වෙනවා තීරණ ගැනීම ක්‍රියාවලිය තුළ හොඳම විකල්පය තීරීමේදී අවධානය යොමු කරන්න ඕනි කරුණු. තීරණ ගද්දී විකල්ප අතරින් හොඳම විකල්පය තෝරගන්න නම් අපි මොනවද බලන්න ඕනි? විකල්ප තියෙනවා. ඒවා අගේම් කරලා හොඳම විකල්පය තෝරගද්දී අපි මොනවද බලන්න ඕනි? හරි. ඒ වගේම එකක් කියන්න පුළුවන් අපිට. අපි මෙහෙම ලියමු. ඉස්සෙල්ලා අපිට මේ පිළිවෙල يعني ඒකට යන පිළිවෙල දරන්න පුළුවන් ඉන්න ඕනේ.
පිරිවැදරන බැරි නම් ඒක වැඩක් නැහැනේ ඊට පස්සේ ඒ විකල්පය ඒ අදාළ ප්‍රශ්නයට ගැටලුවට පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ විකල්ප තියෙනවා පිළිගන්න පුළුවන් වෙන්නත් තිබේ ඒ වගේම ඒක පිළිගන්න පුළුවන් වුණා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බලන්න ඕනේ හරිද ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාත්මක කරා නීතියට එකඟද නීත්‍යානුකූල බව බලන්න ඕනේ හරිද කරුණු හතරකට ලකුණු දෙකයි නැත්තම් නැහැ उच्चारणे पास मतक तबागे වෙන භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ තරඟ කරුවන්ට වඩා වෙනස් වෙන්න ඕනේ. निष्पादिते मौलिक गुणांग प्रयोजन පැහැදිලි වෙන්න ඕනේ. හරිද? උච්චාරණේ පාස් වෙන්න ඕනේ, මතක තබා ගැනීම පාස් වෙන්න ඕනේ, වෙන භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තරකරුවේ සන්නාමලේ වෙනස් වෙන්න ඕනේ, කෙටි වෙන්න ඕනේ, සරල වෙන්න ඕනේ. නිෂ්පාදිතයේ මූලික ගුණාංග ප්‍රයෝජන පැහැදිලි වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. තව වෙන තරම් කරුණු දිනනවා. හතරකට ලකුණු 2යි. වෙන කරුණු ලියලා දෙනවා නම් කියන්න මම ලකුණු දෙන්නම්. श्रीलंका मूल्य पद्धति साहित्य दिन पाद सटाने मेक मूल्य कलमना सॉरी मूल्य कलमना पाड़े मगे मानस मे मुदला मूल्यादन पाड़े कदा आई सामने पुलवा ඒකනම් කැලි 6ක් විදියට දීලා දෙනවා කැලි 6ක් එන්නේ අතරම කැලි 5යි තියෙන්නේ මෙයා කරලා තියෙන්නේ මධ්‍යම බැංකුව ඒ කියන්නේ මේ මහා බැංකුව තියෙනවා මධ්‍යම බැංකුව කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවනේ අපිට නියාමන ආයතන කියන එක බෙදන්න පුළුවන් මධ්‍යම මහා බැංකුවයි අනිකුත් නියාමන ආයතනයි කියලා දෙකකට බෙදන්න පුළුවන් මෙයා හැම බෙදලා දෙනවා එතන අපි මෙතන දාමු මුල් ආයතන තියෙනවානේ मूल्य उपकरण मूल्य याटिताल पासुकाम इतर महाबैंको इन इंदा अनेकुत नियामन आयतन मूल्य उपकरण मूल्य याटिताल पासुकाम अनेकुत नियामन आयतन मूल्य वेलंद पला दिकल
අනිකුත් නියාමන ආයතන කියලා දැම්මේ. ඔගේ වෙන උත්තර නැහැ. ඔය උත්තර ටික විතරයි ඔගේ තියෙන්නේ. හතලිස් නමය මානව සම්පත් පාඩමෙන් අහලා දෙනවා 50 ව්‍යාපාර සැලැස්මේ සැලැස්ම කරපින්ද දැන් ලියන්න පුළුවන්. මානව සම්පත් ඉල්ලුම පුරෝගතනයේදී අවධානය යොමු කරන්න ඕනේ සාධක. ඒ කියන්නේ දැන් අපි බලන්න ඕනේ මානව සම්පත් අපේ ආයතනයේට කොච්චරක් සේවක යොමු වෙයිද? ඒක තමයි මානව සම්පත් ඉල්ලුම. ඒ වගේම වෙළඳපොලෙන් අපිට කොච්චරක් එහෙම නැත්නම් දැනට කොච්චරක් ආයතනයේ සේවකයෝ ඉන්නවද? ඒක තමයි සැපයුම. ඒතර ඉල්ලුමයි සැපයුමයි වෙනස් වෙන බලා හිතන්නකෝ උදාහරණයක් දෙන්න. මට සේවකයෝ 1000ක් ඕනේ ඊළඟ මාසෙට. හැබැයි ආයතනයේ ඉන්නේ සේවකයෝ 500යි. අපිට හිඟයක් තියෙනවා 500ක. එතකොට මේ ඉල්ලුම මේ මානව සම්පත් ඉල්ලුම ඩිමාන්ඩ් එක හොයන්න අපි කොහොමද හොයන්නේ? එතකොට මොනවද බලන්නේ? ඩිමාන්ඩ් එක හොයද්දී අපි මොන වගේ දේවල්ද බලන්නේ? හරිද? අපිට එකක් කියන්න පුළුවන්. අපේ දැන් හදන්නේ සේවකයෝනේ. එතකොට මේ හදන්න යද්දී ආයතනයේ නිෂ්පාදිත වලට ඇති ඉල්ලුම ඉල්ලුම වැඩි නම් වැඩියෙන් හදන්න ඕනේ, වැඩියෙන් හදන්න නම් වැඩියෙන් සේවකයෝ ඕනේ. ඒ නිසා අපි කොච්චරක් ඉල්ලුම තියනවද බලන්න ඕනේ. හරිද? ඒ වගේම අපේ නිෂ්පාදන ක්‍රමය අපි බලන්න ඕනේ. ඇයියේ? අපි ශ්‍රම සූක්ෂම යනවා නම් අපිට වැඩියෙන් සේවකයෝ ඕනේ. අපි ප්‍රාග්ධන සූක්ෂම යනවා නම් අපිට සේවකයෝ අඩුවෙන් ඕනේ. ඇයි? මැෂින් වලින් යනවා නම් සේවකයෝ වැඩියෙන් ඕනේ නැහැනේ. හරි. ඒ වගේම ආයතනයේ බලාපොරොත්තු වෙන පරමාර්ථ. මේ පරමාර්ථ වලට ගැලපෙන්න වැඩ කරලා වැඩ කටයුතු කරන්න සේවකයෝ ඕනේනේ. ඒක බලන්න ඕනේ. හරිද? ඒ වගේම ආයතනයේ මූල්‍ය தත්ය. ඒ කියන්නේ ආයතනයේ සල්ලි තියනවාද? කොච්චර සේවකයෝ වුණා නම් සල්ලි තියනවාද? මේක වර්තමාන මූල්‍ය தත්ය වෙන්නත් පුළුවන්, අනාගතයක වෙන්නත් පුළුවන්. මොකද මුන් ගත්ත ගේන අපි පඩි ගන්න ඕනේ. පඩි ගන්න ඕනේ සල්ලි තියනවා. ඒක බලන්නත් ඕනේ. හරිද? කර්ණෝ හතරකට දෙකයි. මේක තියරි ළමුන් ලියන්න බැරි වෙයි. ඒක පැහැදිලි කරන්න පාඩමේදී අනික කටි ලියන්න බලා මීට අමතරව කරුණු තියෙනවා. ඔයාලා ලියලා තියෙනවා නා මට කියන්න මම මේක හරිද වැරදිද කියලා කියන්න. අවසාන ප්‍රශ්නේ. ව්‍යාපාර සැලැස්මේ ව්‍යාපාර විස්තරේ. ව්‍යාපාර විස්තරයේ තියෙනවා ව්‍යාපාරයේ නම ලිපිණිය ගැන තියෙනවා ඉතිහාසය ගැන තියෙනවා ඊට පස්සේ අයිතිකරුවන් නැත්නම් මේ කට්ටියට කියන්න පුළුවන් ආධිකර්තෘන් ආධිකර්තෘවරු මෙයා දෙන භාණ්ඩය මොකද්ද? සේවාව මොකද්ද කියලා තියෙනවා. හරිද? ව්‍යාපාරයේ තියෙන පරමාර්ථ මොනවාද? අරමුණ මොනවාද කියලා තියෙනවා. හරිද? තව යකේ කරුණු තව ටිකක් තිබ්බ මට මතක හැටියට ඇති. ඒකේ කරුණු හතරකට ලකුණු දෙකක් දෙනවා. මම ලියපු කරුණු වලට අමතරව ලියලා තියෙනවා නම් ඔයා මට කියන්න. ඔක්කොම ලියවම තඩන්නේ. ඒකයි පොඩ්ඩක් ලියන්නේ නැතුව ටිකක් විතරක් ලියලා ඉතුරු එක ඔයාලා ලියලා තියනවා නම් මට කියන්න කියන්නේ. ඒතොර ඒකෙන් බලා ගන්න පුළුවන් මොකද ඔයා වෙන උත්තරයක් ලියලා තිබ්බත් ඔයාගේ උත්තරේ හරිද නැරදිද කියලා බලන්න අනේ අර මට කතා කරන්න ඕනේ. එතකොට ඔයා ඒ අදාළ දෙන වැඩ ටික කරනවද නැද්ද කියලා බලන්නත් පුළුවන්. හරිද? එතකොට මේකේ මෙතන ලකුණු 20ක් හම්බ වෙනවානේ. මෙතන හම්බ වෙන ලකුණු 20ෙදි ප්‍රශ්න 10 ප්‍රශ්න 10 ලකුණු 20ක් හම්බ වෙනවා. ලකුණු වැඩි කිරීමක් වෙන්නේ නැහැ. මම කියපු විදිහට ලකුණු දා ගන්න තියෙන්නේ. හැමෝටම මේ රිවිෂන් ළමයින්ට ලකුණු 20ෙන් කියන්න පුළුවන්. තියරි ළමයින්ට ලකුණු 18ෙන් කියන්න පුළුවන්. මෙතන එක ප්‍රශ්නයක් මිස් වෙන හින්දා. හරිද? ඊට පස්සේ දැන් මේ ලකුණු ටික දැන් තියරි ළමයින්ට දැන් 18 මෙතන 18 එකක් ආවා. ආයෙ 19 එකක් ආවා. ආයෙ 20 නෙමෙයි 52 එකක් ආවා. මේ ලකුණු ටික වදා ගන්නවානේ. දාලා ඉවරලා මේ ටික එකතුව දැන් මට මතක හිටින මම මේ කියන්නේ 9 8යි 17යි 19යි 5යි 6යි 7යි 8යි ලකුණු 89. 89න් ටෝටල් එකක් දාන්න නැත්නම් හොයා ගන්න අමාරුයි. හරි. එතකොට මේ උත්තර වල මොනාර ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ උත්තර වලට අමතර වෙන උත්තර වලක තියෙනවා නම් ඒව කතා කරලා වට කියන්න පුළුවන්. එතකොට
මගේ අතින් මොන හරි වැරද්දක් කළා තියෙනවා නම් මට ඒක නිවැරදි කරන්න පුළුවන්. වට කිසි ප්‍රශ්නයක් නැහැ. වට කතා කරලා ඒක වෙනස් කරන්න පුළුවන්. කියන්නේ තාර්කික සාධාරණ උත්තරයක් එන්න ඕනේ. එහෙමනම් ඒ උත්තරේ ලකුණු දෙනවා. හරිද? මොන හරි ප්‍රශ්න තිබ්බොත් කතා කරලා කියන්නේ මේකේ වෙනස් වෙනවා නම්. එහෙනම් අපි මෙතනින් මේක නවත්තමු. සුබ දවසක් සීලම දෙනාට.